සසන් පූජා තායිකත්ව ධර්මදේශනා මාලාව නිෙදර්ලාන්තය මහමෙවුනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින්න්වහන්සේලා විසින් සෑම සනසුරාදා දිනකම සහ ඉරිදා තිනකම සිදුකරනු ලබන අසිරිමත් ධර්ම දේශනා මාලාව සෙනසුන් පූජා තායිකත්ව ධර්ම දේශනා මාලාව පින්වත් ඔබට ද මෙම ධර්ම දේශනා සඳහා දායකත්ව ලබාගත හැකිය සැදහැබ දායකත්වය සඳහා විමසන්න බින්දුවයි හයයි එකයි නමයයි නමයයි එකයි පහයි එකයි හයයි එක සෙනසුන් පූජා දායකත්ව ධර්මදේශනා මාලාව ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න අදදින සෙනසුන් පෝජා දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ. ඇමරිකාවේ වාසේ කරන සංජීව රණතුන්ග මහතා, ලෝචනා ප්‍රනාාන්දුු මහත්මිය සහ ඒ දූදරු පිරිසත් ඒවගේම බන්දුුල ජයවවික්‍රම මහතාත් විසින්. ඒ පින්නතුන් විසින් අද මේ ධර්මදේශනාව සඳහා දායකත්වය දරන්නේ තමන්නමින් මිය පරලොව යන්නට යෙදුන ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්්‍යානු මෝදනා කිරීම පිණනිසත්, ඉවගේීම පෞුලේ සියලු දිනාටම සහ ඥාතිහිතමිත්‍රාදීන් සියලු දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්. එනිසාපින්වත්න අපි මුලින්ම ධර්ම දේශන ශ්‍රවණය කරලා ඒපින් නොත් හැමදිනාටම, පුණ්්‍යානු මෝදනා කරලා සිෙත් ප්‍රාර්ථනා කරමු. සාදුු 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 නමස්කාරවිවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයමි නමස්කාරවිවා දම්රුවනට, සමදා සදහම් සරනයමි නමස්කාරවිවා සංගරුවනෙටෙ සෙමදාමහා සංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමිසාදුු සාදුුසාදු අපගේ ගුරුදීවෘත්තුම අතිපෝජනීය පින්වත් ලොකස්වාමින් වහන්සේට අපි හැම දෙනාගේම නමස්කාරය වීවා සාදුු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්න අපි අදු දවසේදීත් සූදා නම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ තු ශ්‍රී සද්ධරමයෙන් බිඳක් ශ්‍රවනය කරන්නයි. පින්වත්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේලෝකයේ වාසය කරන මිනිසුන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒතමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේලෝකයේ සමහරය කරන දේවල් ඒ වගේම කතා කරන විදිහ හිතන පතන විදිහ අනුව ඒ අයට කියන්න පුළුවන් කියල කිව්වා අසත් පුරුස බාල අය කියලා. මකදද කියන්න පුළුවන් අසත් පුරුස බාලයා කියලා කියන්න පුළුවන් එයාට. ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමහරයිනෝ මේ ලෝකයේ ඒ අය කරන දේවල් කියන දේවල් හිතන දේවල් අනුව ඒ අයට කියන්න පුළුවන් සත්පුරුස පණ්ඩිතයා කියලා කියන්න පුල. එතකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ වාසය කරන මිනිසුන් මෙන්න මේ කොටස් දෙකට වර්ග දෙකට අයිති වෙනවා. ඒ තමයි අසත්පුරුස බාලයා සත්පුරුස පණ්ඩිතය. බුදුරජාණන් වහන්සේ වෙනවෙනම මේ අසත්පුරුස බාලය ගැෙනයි සත්පුරුස පණ්ඩිතයා ගෙනයි ශ කලා තියනෝපින්වත්. දැන් අසත්පුරුස බාලය ගැන අපි කතා කරනකොට බාලයා කියන වචනය ඇහුණ ගමන් සාමාන්‍යයෙන් අපිට මදක් වෙන්නේ වයසිං අඩු කුඩාය නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ අසත්පුරුස බාලකිනා වයසිං අඩු කුඩා දරුවන්ට කියන නමක් නෙවෙ අසත්පුරුස බාල කෙන සමහර විට වැඩිහිටියෙක් වෙන්න පුළුවන් තරුණ වයිසේ කෙනෙක් වෙන්න පුළුවන් ඒවගේම ළමාවායිසේ කෙනෙක් වෙන්නත් පුළුවන් ඒවගේම තමයි කාන්තාවක් වෙන්න පුළුවන් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් උගත් කෙනෙක් වෙන්න පුළුවන් නූගත් කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕනෑම තරාතිරමක කෙනෙකුට අසත්පුරුස බාලයෙක් වෙන්නත් පුළුවන් සත්පුරුස පණ්ඩිතයෙක් වෙන්නක් පුුවන් පින්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ යසත්පුරුස බාලයා සහ සත්පුරුස පණ්ඩිතයා විදිහට මේ පිරිස දෙපිරිසරකට වෙන්කලේ මේ උදවිය තමන්ගේ ජීවිතය ගත කරන විදිහ අනුව තමන් ජීවත්වෙන පිළිවෙලානුව තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ සත්වයාව වර්ග කරලා හොටස් කරලා දේශනා කළි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිංවත්නේ යම් කෙනෙක් අසත්පුරුස බාලයෙක් විදිහට මේ ලෝකයේ ජීවත්වුණ ඒක එයාගේ ජීවිතයට අනතුර ඒ වගේම තමයි මේ අසත්පුරුස බාල කෙනා තමන්ටත් අයහපත පිණිස තමයි ජීවත් වෙන්නේ කරන දේවල් කතා කරන දේවල් හිතන දේවල් තමන්ට අයහපත පිණස දුක පිණිස පවතින දේවල් එයා කරනවා කතා කරනවා හිතනෝ තමන්ට විතරක් නෙවෙයි අන්නයටත් අයහපත පිණිස දුක පිණිස පවතින දේවල් කරනවා කියනවා හිතනෝ හැබැයි සත්පුරුස පණ්ඩිත කෙන සත්පුරුස පණ්ඩිත කෙන පින්වත්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තමාටත් ඒවාගේම අන්නයටත් යහපත පිණිස පවතින දේවල් හිතසුව පිණිස පවතින දේවල් කරන කෙනෙක් කතා කරන කෙනෙක් හිතන කෙනෙක් එතකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ විදිහට අසත්පුරුස බාල කෙනාගෙන් තමයි මේ ලෝකයට අයහපත කියන දේ ඇතිවෙන්නේ දුක කියන දේ ඇතිවෙන්නේ බය ඇතිගැනීම් කියනද ඇතිවෙන්නේ එයා බොහෝ දෙනෙකුට අයහපත පිණිස දුක පිණිස කටයුතු කරන කෙන. නමුත් සත්පුරස පණ්ඩිත කෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා තමන්ටත් යහපත පිණිස අන්නයටත් යහපත පිණිස කටයුතු කරන නිසා ය ඒ විදිහට ජීවත් වෙන නිසා එයාගෙන් මේ ලෝකයට කිසිම කරදරයක් කිසිම හානියක් බය ඇති ගැනීමක් ඇතිවෙන්නේන හැමදිනාටම යහපත පිණිස සැපය පිණිස පවතින විදිහට ඒ කෙනා සිතකාය වචනය මුල් කරගෙන සිදකාය වචනය දමනය කරගෙන එයා ජීවිතය ගත කරනවා. මේ විදිහට දෙවිදිහකට ජේවිත ගත කරන අසත්පුරුස බාල කෙනාගේ සත්පුරුස පණ්ඩිත කෙනාගේ පිින්වත්න ජීවිතය සකස් වෙන්නේ. එහෙම නැත්තන් ගමන් කරන්නේ දිසා දෙකකට. එකම දිසාාවකට නෙවෙෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත් පුරුස බාල කෙනා ඒ තමන් විසින් සිද්ධ කරන බාල ක්‍රියා මොල් කරගෙන යයට මෙලෝදී පුංචි සැපයක් ලැබෙන්න්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට මෙලෝදීම දුකසේවාසය කරන්නත් සිද්ධ වෙනවා ඒ වගේම තමයි පරලොව එයාට දුගතිගාමී වෙන්න සිද්ධ වෙන නමුත් සත්පුරුස පණ්ඩිත කෙනාට. ඒ යහපත් ක්‍රියා නිසා සමහරවිට තමන් යහපතේ යෙදෙනකොට තමන්ට දුක්්පේඩාවිඳින්න සිද්ධ වෙයි. නමුත් පුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුස පණ්ඩිතකිනාා. තමන් යහපත් ලෙස ජීවත්වීම මුල් කරගෙන මෙලොවදීමයාට සැපවිපාක ලැබෙනවා. සැපසේ ජීවත්යන්ට පුළුවංකම ලැබෙනවා. ඒ වගේ මො තමයි, හරලොව සුගතය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දැම් පින්වත් මේලෝකයේ සුගතිය දුගතිය කියලා පැනවීම් දෙගක් තියෙනවාන දැන් අපි මේ සසරේ කරන ලද පුුණ්්‍ය විපාකයක් නිසා අපි මේ ජීවත් වෙන්නේ මනුස්සලෝක බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙකුට මනුසලෝකයේ උපදින්ට ලැබෙනවනං ඒ ඉතාම දුස්කර පිනක් නිසා ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ව ලෝකයේ කියලකැන්නේ සුගති ලෝකය. ඉළඟට දිව්‍ය ලෝක කියලා කියන්නේ සුගති ලෝක. බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ සුගති ලෝක. පිං රැස් කරන කුසල් වඩන සත්පුරුස නුවනැති පණ්ඩිතායට තමයි සුගතිය උපදින්න පුළුවන් කමතියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවතිීනොම මේ ලෝකේ දුගති ලෝක. ඒ තමයි නිරය අපාය කියලපි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරය කියල කියන්නේ දුගති ලෝකයක්. නිරේ උපාන්න කෙනෙකුට දුක්විඳින්න තමයි ජීවිතය සකස්වෙන් සැපවිඳින්න නෙවී. ඉළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිරිස දුගති ලෝකයකට අයිති ඒ තිරිසන් සතුන් ඒ ඒ ලෝකවල ඉපදිලා නොයකුත්තා ආකාරේ දුක්පේඩාවිදිනවා දුගති ලෝකයක ට අයිති. ඒගේ ප්‍රේතලෝක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒත් දුගතිලෝකයක ට අයිති ඉද මෙන්න මේ විදිහට මේ දුගතිලෝකයේ මරණින් මත්තේ උපදිනවා අසත්පුරුස බාලකෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ වගේම තමයි සුගති සංඛ්‍යාත ස්වරගයි මනුස්සලෝකයේ හෝ දෙව අන්න අතර උපදිනවා සත්පුරුස නුවනැති පන්්ඩිත කෙන ඉතින් පින්වත්න අදාපී කල්පනා කලා මේ ධර්ම දේශනාව තුළින් අසත්පුරුස බාලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු ස්වල්පයක් ඉගෙන ගණඩ මේ දේශනාවේ නම පිංවත්න බාල පණ්ඩිත සූත්‍රයේ මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ අසත්පුරුස බාලයා ගැනත් අසත්පුරුස බාලයාට අත්වෙන ඉරණම ගැනත් දේශනා කරලා තියනම් ඒ වගේම තමයි සත්පුරුස පණ්ඩිතයා ගැනත් ඒ සත්පුරුස පණ්ඩිතයාට අත්වෙන ඉරණම ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඉතිං අද විලාව තියන විදිහට අපිකල්පනා කළේ අසත්පුරුස බාලයා ගැන බුදුරජාණන් වහන්සේ කොයි විදිහටුද මේ දේශනාව දේශනා කරලා තියෙන්නේ කියන කාරණාව ඉගෙන ගන්ඩ මේ දේශනාව කරන කාලිපින්වත්න බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ සැවැත්නුවර ජේත වනාරාවේ පිඩු සිටුතුමා විසින් කරවන ලද ආරාමය තමයි ජේතවනාරාමේ ඒ ජේතවනාරාම විහාරයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩහිටී. එදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරනවා පින්වත් මහනිනි කියලා භික්‍ෂූන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවිටු බාලයා තුළ ඒ අසත්පුරුස බාලබව පෙන්වන ලක්ෂණ වගේ අසත් පුරුස බාලබව දැනගතහැකි නිමිති. අසත්පුරුස බාල බව ඉස්මතුවෙන චරයාවන් තුනක් තියෙනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුස බාලකෙනාව හඳුනගණ්ඩ පුළුවන් ලක්සන. එාව දැකගණ්ඩ පුළුවන් නිමිති. එයා තුළ ඉස්මතුවෙන චර්යාවන් තුනක් බුදුරජාණන් වහන්සේ තියෙනවා කියලා දේශනා කරනවා. එතකට මේ අසත් පුරුස බාලකෙන ජීවත්ව වෙන පිළිවෙලානුව එයාගේ චර්යා වන්න අන්නුව. එයා ගත කරන දිවිපවැත්මානුව සත්පුරුස කෙනෙකුට නුවන තියෙන කෙනෙකොට අඳුනගන්න පොළුවන් මෙයා අසත්පුරුස බාල කෙනෙක් කියලා. බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිමිතිතුන තමයි. ඒ චර්යාවන්තුන තමයි. ඒ ලක්ෂණතුන තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසත්පුරුස බාලකිෙන දෘෂ්ට සිතුවිලිමයි සිතන්නේ. න්න බලන්න අසත් පුරුස බාලකෙනගේ පලවෙනි චර්යාව. එහමනැත්තන් හඳුන ගණඩ යන පලවෙනි නිමිත්ත ලක්ෂනය මොකක්ද එයා හිතන්නේ අසත් පුරුස සිතුවිලිමයි. අසත් පුරුස සිතුවිලිමයි හිතන්නේ ඒමයි මේ ලෝක නැද්ද ඕන තරගන්නවා. හිතන්නේම අසත් පුරුස දේවල්. අසත් පුරුස දේවල් කියලා කියැන්නේ සත්පුරුස කියල කියන පින්වත් යහපත ඒවාගේම හිතසුව පිණිස පවතින දේට කියනවා සත්පුරුස ධර්මයට අනුකෝල දේවල්. තමන්ටත් අන්නයටත් යහපත සැපේ පිණිස පවතින දේවල් සත්පුරුසයි. අසත්පුරුස කියල කියන්නේ අයහපත දුක පිණිස හේතුවෙන දේවල්, දරුණු නරක නපුරු දේවල් තමන්ටත් අන්නයටත් ඔවු දුකපිණිස අයහපත පිණිස හේතුවෙන දේවල්. එදකොට මේ අසත්පුරුස බාලකිනාගේ පලවෙනි ලක්සණය මොකක් ද. බදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෘෂ්ට සිතුවිලිමයි හිතන්නේ කියනවා. දෘෂ්ට දේවල් නරුක දේවල් තමයි අසත් පුරුස බාලකෙනා හිතන්නේ. ඊළට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි ලක්ෂණේ තමයි අසත් පුරුස බාලකෙනාව හඳුන ගන්න තියෙන දෘෂ්ට දේවල්මයි කියනවා කතා කරන්නේ. දෘෂ්ට දේවල් හිතනවා ඒවිතරක්නෙවෙයි කතා කරන්නත් දුෘෂ්ට දේවල්මයි. ළඟට බදුජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුස බාලකිනා කරොත් කරන්නේත් දෘෂ්ට දේවල්මයි කියලා කියනවා. දෘෂ්ට වැඩ තමයි කියනවා ඔවු අසත්පුරුස බාලකිනා කරන්නේ. එතකට බලන්ට දැ නූර්ණ තියෙන කෙනෙකුට හඳුනගන්න පුළුවන් යම් කෙනෙක් දෘෂ්ට දේවල්මනං හිතන්නේ. ඊළඟට දෘෂ්ට දේවල්මනන් කතා කරන්නේ. දෘෂ්ට දේවල්මනං කරන්නේ. කවුරු කියල ද අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. අසත්පුොරුස බාල කෙනෙක් කියල තමයි හඳුනගන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපින්වත් මහනෙනි. මේ විදිහට අසත්පුරුස බාල කෙනා දෘෂ්ටදේවල් හිතන්නේ නැත්තං. ඒවගේම දෘෂ්ටදේවල් කතාගරන්නේ නැත්තං. දෘෂ්ටදේවල් කරන්න නැත්තං. කොහොමද කියලා හනුවව සත්පුරුස කිෙනා ඒ අසත්පුරුසයහු බාලයාව හඳුනගන්නේ මොහු වනාහි අසත්පුරුස බාලයක කියල හඳුනගන්නේ කොහොමද කියලානු. හඳුනගන්න බෑනිි. එන අස පුරුස බාලයාව හඳනගන්න තියෙනෙ කොහොමද නුවනැති කෙනෙකුට අසත්පුරුස බාලයාව හඳුනගන්න තියෙන විදිහ තමයි. අසත්පුරුස බාලයාගේ ලක්ෂණේමකක්ද ඔහව හිතන්නේ දෘෂ්ට දේවල්. ඊළඟට කතා කරන්නේ දෘෂ්ටදේවල් ඊළඟට කරන්නේ දෘෂ්ට දේවල් එවැනි අය ඕන තරන් මේලෝකයේ ඉන්න. දැම් පොඩකවිි බලමු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුවපින් වත්න මොනවද දෘෂ්ට විදිහයට හිතනවා කියලා කියන්නේ. ඕන මේලෝකයේ සමහරයින්නවා නිතරම ද්වේශසිතින් තරහා සිතිං ඊළඟට ක්‍රෝධ කරර ක්‍රෝධ කර කර වෛරය එකටිකකිරීම පලිගැනීම මෙවැනි දේවල්වලින් සතුටු වෙෙවී දෘෂ්ට සිතුවිලි පාතපාත ඉන්න අයි නෙෙන්ද ඕන තරං ඉන්නවා. අන්නඒකෙන අයිති වෙන්නේ අසත්පුරස බාලයා කියන ගනයට. ඊළඟට මේලෝකයේ සමහරාඉවා අන්න අයට ඉරිසියා කර කර අනුන්ගේ දේවල්වලට ආසා කරකර අන්න අයට හිංසා පේඩා කර කර. තව කෙනෙකුගේ දියුණුවක් දකිින්ඩ බොහෝ මාකමැති. එවැනි අයි මේ ලෝකෙ ඉන්නවා. ඒ අයට තව කෙනෙක් හොඳට ජීවත්වෙනවා දකිනකොට ඔවු සාමාන්‍ය විවාහාරය කියන්නේ. ඇස් දෙකේ කටුුවයිනාවගේ කියල ඉරිසිියාවතියනා ඉන්නවා. දරුවයේ කිගෙනගන්නවාට කැමති නෑ. හොඳ රැකියාවක් කරනවාට කැමතිනෑ. ගෙවල් දරුවල් හදාගෙන සතුටින් ඉන්නවාට කැමති නෑ. යානවාහන ගන්නවට කැමතිනෑ. එළඟට නොයකුත් දක්සතා සහිතව ජීවත් වෙනවට. ඉස්සරහට එනවට දියුණු වෙනවට කැවතිනෑ දකින දකින දේට, දකින දකින අයට හේතුවක් නැතුව ඉරිසියා කරන ඕන තරංගින්නවා මේ ලෝක. ඉරිසිාව කියනදේ ඇතිවෙන්න පින්වත්නී අනුන්ගේදීට ආසා කිරීම මුොල් කරගෙන. මෙන්න මේ විදිහට ඉරිසියා සිටිං අනුන්ගේදීට ආසා කරමින්. වාසය කිරීම අසත්පුරුස බාලයාගේ ලක්ෂණයයි. එතුකට දවේශ සිතින් වාසය කරනවනන් ඒත් අසත් පුරුස බාලයාගේ ලක්සණය. ඊළඟට ඉරිසියා සහිතව අනුන්ගේදේට ආසා කරමින් අන්නයිගේ විනාසේම පතමින් ජීවත්වෙන වනං ඒ පුද්ගලයාත් අසත් පුරුස බාල කෙනෙක්. එවැනි සිතුවෙලි හිතන නිසා ඔවු තමන්ටත්යා අයහපත පිණිස පෞතින දේවල් කරන්න. ඇයි මේ දවේසය නිසා ඉරිසිියාව අභිද්ජාවාදීමේ අකුසල කර්ම නිසා අකුසල සිතුවිලි නිසා ඒගෙනාට යහපත හපත පේෙන්න්නෑ පින්වත්න්නේ. බුදුරජාණන් වන්සි දේසනා කළ. ඒ වගේම තමයි ඒකෙනට ධර්මයාධර්මය තේරෙන් ෙත් නෑ. එක දකිින්ට දක්ෂතාවයක් එයා තුළ නෑ. ඊළඟට මේ අසත්පුරුස බාල කෙනා තුළ තියෙන. අසත්පුරුස බාල කෙනා තුළ හටගන්න. බලවත්ම දෘෂ්ට සිතුඉල්ලක් තමයි මිත්‍යා දුෘෂ්ටි කියලා කියන්නේ. මිත්‍යා දුෘෂ්ටියය මේ අසත් පුරුස බාලකිෙනා තුළ පිහිටනො. ඒ තමයියා පිම්පවාවු විශ්වාස කරන්නේ. කුසල්ල කුසල් විශ්වාස කරන්නේ. මෙලොෝ පරලොවෝ විශ්වාස කරන්නේ. ඊළඟෙට තමන්ගේ දෙමව්පියෝ ගැන මේ අම්ම මේ තාත්ත කියල විශ්වාස කරන්නේ. දෙමව්පියන්ට සල කණ්ඩෝනිි දෙමවපියෝ කෙහි වැදදිවිද හිතුවොත්. රදිවිදිහට කටයතු කලොත් තමන්ට පෞරැස් වෙනවා එහෙම හිතන්නේ. ඊළඟට අසත්පුරුස බාලකෙනගේ මිත්‍යා දුෘෂ්ටියයටට අයිතයේ ඒකිනාා ඕපපාතික සත්වයෝ විශ්වාස කරන්නේ. මේ විදිට දෘෂ්ට විදිහට හිතුවෙලි හිතල වැරදිවිදියට ජීවත්තුල මරණිම්මත්තේ නිරේ අන්ඩ වෙනවා නේද. තිිරිසල්ලෝක ප්‍රේතලෝක උපදිින්ට වෙනවා නේද කල මේ ඕපාතික ජීවිතතියෙන්න්නේ විශ්වාස කරන්නේ. දෙවියන් ්‍රක්්මයින් විශ්වාස කරන්නේ. එයා හිතන්නේ මෙලෝ ජීවිතයේ ගැන විතරයි. මරණින් මත්තයේ මේ ජීවිතය අවසංගුණට පස්සේ සියල්ල අවසානයි කියලා එයා දැඩිම මෙත්‍යා දුෘෂ්ටික සිතින් හසේ කරනවා. අන්ඩ ඒවිදියට පෙන්වත්න මේ අසත්පුරුස බාල කෙනා දුෘෂ්ට සිතුවිලි හිතනවා. ඉවැනි අය අද ලෝකෙ ඕන තරඟින්වා. මෙවැනි දෘෂ්ට සිතුවිලි හිතන අය නිසා මේ ලෝකයේ සත්පුරුස, යිට පවා දුක්පීඩා විදිින්ඩවි අවස්ථා ඕන තරන්තිය නොපින්වත්න්නේ. මේ දවයේසයේ මුල් කරගෙන. නොයෙකුත් පාපකර්ම කරනවා. අනුන්ට හිංසාපීඩා කරනවා. ප්‍රාණගාතය කරනවා හොරකම කරනවා. අකුසල් උපදින මාවතක තමයි අසත්පුරුස බාලකිනා කටයුතු කරන්නේ. ඒළමට අනිත්තායිගෙ දේවල් කඩා වඩාගන්නු මහන්සිගන්නවා. නොයෙකුත්තාකාරයේ අර්බෝධ ඇති කරනවා. නිින්දාා පහස කරනවා අභූත චෝදනා කරනවා. නේවිදිහට බොහෝ දුක්පීඩා ඇති කරනවා අකුස්සල සිතුවෙලි වලින් යුක්තව. දෘෂ්ට සිතුවෙලි හිතමින් හසේ කරන අසත්පුරුස බාලකෙන. ඉළඟට පින්වදදිමි අසත්පුරුස බාලකෙන කතා කරන දුෂ්ට දේවල්මනු අද. ඔවු බොරු කියනවා. කට ඇරියොත් බොරු කියනවා. සත්‍ය කතා කරන්නේ ඇයි තමන් කරන වැරදි හන්්ඩත් බොරු කියන. ළඟට බොරුවෙන්ම තමයි ජීවත්වවෙට කල්පනා කරන්නේත්. යා සත්‍යය තුළ පිහිටල කටයුතු කරන්නේ. බොරුව තුළ තමයි ජෙීවත් වෙන්නේ. අසත් පුරුස බාලකෙන. ඊළඟෙට කේලාම් කියනවා. සමගියෙන් සතුටින් ඉන්න අව කේලාම් කියල බිඳවනවා උන් අසත් පුරුසු බාලායගේ ස්වභාාවය. කේලාම් කියලා බිඳුව වනවා මෙදනි මොනො හරි දෙයක් අහග නිඉදලා ගහිල තවතනක කියනවා. එදන කියන ද යහගෙනැවිල්ල මෙතන කියනවා. සමගිය අයෝ බිඳවන වර්ග කරනවා කණ්ඩායන් කරනවා. එහෙම බිඳවන බිඳනවා දැකලා රන්ඩු සරුවල් වෙනවා දැකලා බොහෝම සතුටු සිතින්ගේයක් පිනායනවා. නමුත් තමන්ගේ ජීවිතයට විශාලකුසලයක් කරගන්නවා අසත්පුරුස භාලකිෙන. ඊළගේෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනම අසත්පුරුස බාලකිෙන කදා කරන තවදයක් තමයි පරුස වචචන කියලා කියන්නේ. නිතරම අන්න අයගෙහි ත්‍රදෙන අන්න අයිගෙහි තැලින සතුට නැතිවෙන මහ දරුණු රළු පරලු වචන පාවිච්චි කරනවා ඒ වටකි නො පරුස වචන කියලා අස භ්‍ය වචන වීවා දරුණු වචන වීවා යා කතා කරන්නේ හරදයාංගම වචන කතා කරන්නේ යහපත් වචන කතා කරන්නේ මෙහිරි වචන කතා කරන්නේ එයා කතා කරන්නේම ඔවු රලු පර පරුස වචන කතා කරනවා ඒඟට බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙ අසත් පුරුස භාලකිනා ඔහයේ හිස් වචන කියීව කියව ඉන්න තමන්ටත් අයහපත පිණස පෞතිනොය යහපදක් වෙන්න කාලි කාධාන කාලි නාස්තිිකරන ඕ හිස් වචන කතා කර කර න්නවා උන් අසත් පුරුස කෙනාගේ ලක්ෂණේ අසත්පුරුස බාලයාගේ නොයි විදිහට අසත් පුරුස භාලකිනා ඕ දෘෂ්ට වචන කතා කරනවා කියනවා. වගේම දේශනා කරන අසත් පුරුස බාලකින දෘෂ්ට දේවල් තමයි කරන්න මොන අද දෘෂ්ට දේවල්. ඒ තමයි ප්‍රාණගාතය කරනවා සතුන් මරණෝ. හිංසා පීඩා කරලා සතුන් මරනවා අසත් පුරුස බාලකින. යටයට ඕනම ප්‍රාණයක්ව දිවියෙන් තොර කරන්න පුළුවන්. මනුස්සෙක් වෙන්න පුළුවන් ඊළඟට සතෙක් වෙන්න පුළුවන් ඕනම දැන් සමහර අසත් පුරුස බාලාය ඉන්නවා ඔබ අහලනෙද්ද. සමහර സത്പു දරുോ ഇന്നවා സമහരവലാവട് െമാപയോ മർണന്ന.. ഇ ലങ്െ സമാരവലവട് അസത്പരസ ഹദ സാദരയ ന്ന തമംගේെ സഹദര സഹദരയ മർന്നു. ഇലങകട മഹര വാവട്മ സത്പുരസ കത പ് പ യുന്നു. തരവ മർ് താനോ. හෙම നനന്െ ോണ തරങ് ിന്നോ. നෑതയു സහෝදരയു ഞാധහිതമിത്രാതിങ് അസල්വാസിം മെ ඕണ് തരാതിരംം ඕണ വදිിහെെ മെ അസതപරസ ാල ഭാവ කියന്നതി. ඒ තය තුළ හිට ලති බොද් න්නට ඕන තරං හනයක් කරන්න පුළුව ප්‍රාණගාතේ කරනවා. ඒ විදරක් නෙමේ මේ අසත් පුරුස බාලයාගේ ස්වභා යමකදද හොරකං කරන. තමන් ටයිති නැති නොද නදේවල් හොරින් ගන්නෝ. ඒෙදේ පුංචි දෙයක් වෙන්න පුළුවන් ඒවගේම විශාල දෙයක් වෙන්න පුළොන්. සොරකම් කිරීම අසත් පුරුස බාලයාගේ බාල ගතය බුදරජානන් වවා සි දේශ න කරනවා. ඒ පින්වත්න්නේ කාම මීත්‍යාචාරී යදදිනෝ අනාචාරයේ හැසිරෙනෝ. බා බාලෙක් බවට පත්තුලයින්නේ පිරිමි කෙනෙක් නංම් පුරුසෙක්නන් වෙන පර ස්ත්‍රීන් කර යනවා අන්නේ ස්ත්‍රීන් කරායනො නිහි අනාචාරයේ හැසිරෙනවා. අසත් පුරුස බාලගති පිහිටල තියෙන කාතාවකට නම් අන්‍ය පුරුසයින් පරපුරුස සේවනයේ යෙදනොත්. මේ විදිහිට තමන් අනාචාරයේ යෙදෙමින් ව බොහෝම අපිරිසිදු කිසිම සීලාචාර බවක් නැති. ලැජ්ජාවක් බයක් නැති ජීවිත ගත කරනු. මේ විදියට පින්වත්නී අසත්පුරුස බාලකෙන තමන්ගේ කයමුල් කරගෙන යම්තාක් වැරදි කරයිද. ඒ අසත්පුරුසු බාලයාගේ දුෂ්ට ක්‍රියාවයි. එතකට මෙන්නවේ ලක්ෂන තුනින් අසත්පුරුස බාලයාව හඳුනගඩ පොළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ. ඒ ලක්සණතුනමොනවාද. අසත්පුරුස බාලයා හිතන්නේම දෘෂ්ටදීවල්. දෙවනි එක තමයි අසත්පුරුස බාලයා කතා කරන්නේ දෘෂ්ටදීවල්. තුගෙන එක තමයි අසත්පුරුස බාලයා කරන්නේ තමන්ගේ කයමුල් කරගෙන යමක් කරතොත් කරන්නේ දෘෂ්ටදීවල්මයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉදෙන් පින්ංගත්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාම යසත්පුරුස බාලකිනා. දෘෂ්ට විදිහයට හිතමින් දුෘෂ්ටදීවල් කතා කරමින් එවගේ දෘෂ්ටදීවල් කරමින් ජීවත් වෙලා මේ ජීවිතයේ තුළදීම ආකාර තුනකින් දුක්දොම්නස් විඳනවා කෙලදේශනා කළ. බලන්න දැම්මි අසත්පුරුස බාලකිෙන පවු කරනකොට. දෘෂ්ට විදිහට ජීවත් වෙනකොට එයා ඒකින් ආස්වාදයක් ලබනෝ. සැපයක් ලබනෝ බොහෝම සතුටින් හිනාවෙවි නාගිය සිතින් පව් කරන්න එ පිංවත්න. නමුත් මේ යසත්පුරුස භාලයට තමන්ගේ ජීවිතය තුළ දුක්විපා ක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලොවදීම ආකාර තුනකට එට දදුක්දෝම් නස් විඳින සිද්ධ වෙනවා කියන. දැන් කොහොමද අපයාාලතියෙන් කරන කලට පව් මෙහිරියමසේ විදින කලට දුගිනිවෙයි දැඩිස. එදකොට මේ පව් කරාට හිනාවෙවී සතුටවෙ වී අසත්පුරුස බාලයා හැබැයි ඒදේවල් තමන් කරා එනකොට දුක්විපාක විඳන්න සිද්ධ වෙනකොට යාට බොහෝ දුක්විපාක දුක්පීඩා හැඩුව කඳුලින් තමයි ඒ විපාක විඳන්න සිද්ධ වෙන්නේ. ඊළට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත් පුරුස බාලියෝ පව් කරනකොට ඒ පව් විපාකදීම ඒවයි එක පාරට විපාකදින්න ඉනෑ දැන් සමහරය අහනුවන ඒ විදිහට සමරයා හනවා අසවලා මෙහෙම මෙහම පව් කරනවා මෙහෙම මෙහම පව් කරනවා. ඔයි ලස්සට හතිින් ජීවත්වෙෙන්නේ කෝ යාලටේ පවවල විපාක නෑන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පෞ්කරන අසත්පුරුස භාලයාගේ පෞවල විපාක කිරිමි දෙන වගේ ඉක්මනට යාට විපාක දෙන්නෑ කියනවා. පාපේ විපාක කිරිමි දෙන වගේ ඉක්මනට විපාක දෙනෑ කියීනවා. නමුත් පෙන්වත්න. පාපකර්මවල විපාකය හරියට අලු යටතියෙන ගිනිපුපුරු වගේ සුදුසු කාලේදී මතුවෙන. දැ අලු යටතියන ගිනිපුපුරු මහා හුළඟක් කැවිල්ල. ඒ ගිනිිපුරු එලියට මතුවුණනුත්තේ සමහර විලාවට හටගන්න ගිනිවලින් ගම් පිටිංග වවිනාස්ේ වනවා නගරපිටිං විනාස්වේෙනවා රටවල් පිටිංක් විනාස වෙන. ඒ විදිහෙට අසත්පුරුස බාලයාට තමන්ගේ පාපකර්ම විපාක දෙන්නට පටන්ගත් අට පස්සේ. ට බොහෝ දුක්විින්ද සිද්ධ වෙනවා. ඉනිසා පින්වත්න අපි කල්පනා කරන්න ඕනේ අපි මේ ධර්මය ඉගෙනගන්නකොට අපි හිතන් ඩෝනනි අපිට නං අසත්පුරුස බාල ගතිකුණ නොපිහිටාව. අසත්පුරුස බාල ගතිගුණ අපි තුළින් දුරුුවේවා. කියල මේ අසත්පුරුස බාල ලක්ෂන ස්වල්පයක් හෝ ටිකටික හෝ තියෙනවනං ඒදේවල් දුරුකරගෙන පින්වත්න සත්පුරුස නුවනැති පණ්ඩිතෙනෙක් වෙන්නයි කල්පනා කර්ඩුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්න අසත්පුරුස බාල කියනා මේ විදිහට දුෘෂ්ට විදිහට ජීවත් වෙලා මෙලොවදීම ආකාර තුනකට දුක්දම් නස්විඳනවා කියනවා. ඒ තමයි කියනවා ඔන්න මේ අසත්පුරුස බාලය දැන් බාල විදිහට දුෘෂ්ට විදිහයට න ජීවත්වෙෙන්නේ එයා යම් කිසි පිරිසක් මැදකට යනෝ. යම් කිසි පිරිසක් ඉන්න තැනකට යනවා. ඒ මනතඟයා යම්කිසි වීදිහක ඒ වගේම පිරිස ගැවසෙන තැනක හතර මංහන්දිියක කොයි හරි වාඩි වෙලා ඉන්න. ඒ වාඩිවල ඉන්නකොට පිරිසක් අතර ඉන්නකොට මෙයාට අහන්ඩ ලැබෙනවා ඒ පිරිස කතා කරනවා තවත් එවැනිම වූ අසත්පුරුස බාලයක් ගැන කතා කරනවා. අන්න අසවලා මෙන්න මේ වගේ වැරදි විදිහයට ජීවත්වයෙනවා මෙන්න මේ වගේ වැරදි නපුරුදේවල් කරනෝ. අසත්පුරුස බාලයක් කියලා මේ, අනිත් පිරිස තවත් අසත්පුරුස බාලි ගැන මේ විදියට කතා කරනවා මේ අසත්පුරුස බාලියයටට අහන්ඩ ලැබෙනෝ. අසත්පුරුස බාලයා ජීවත්වෙන විදිහ කියලා කියන්නේ ඕ කායික දුෂ්චරිතය ගැන. වාචසික ගැන වචනයෙන් කරන වැරදි ගැන. ඉළඟට මානසික දුස්්චරිතය ගැන මේ කෙනට අහන්ඩ ලැබෙනවා. පිරිස කතාාව වෙනවා අසවල්කිෙන මෙහම මෙහම කරලා මෙහම මෙහම කරලා. කියලා බොහොම නරක විදිහට ඒකන්නේ අප හැදුුණු පිළිකුල් සහගත විදිහට ඕ කතා කරන වහන්ඩ ලැබෙනවා. එදට මේ විදිහයට කතා කරනකොට අර ඒ පිරිස අතරට ගිය අසත් පුරුස බාලයට මොකද වෙන්නේ සතුටක් උපදිනවාද නෑ පින්වත්න්නේ. එයාටත් මේ කතාව ඇහෙනකොට තමන්ට තමංගුවම මතක් වෙනවා. මමත්නී වගේ කෙනෙක් නේද. ම මෙවැනි වැැදි විදිහයට ජීවත්වෙන කෙනෙක් නේද කියලා තමන්ට තමන්ගැෙන දුකක්දුම්නසක් උපදිනෝ. ලැජ්ජාව කපහසුතාවේකට එයා පත්තිනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක අසත්පුරුස බාලකිනාට මෙලෝදීම වෙඳින්න සිදධ වෙන පළමුවෙනි දුකයි කියලකිනෝ. පළවෙනි දුක්දුම්නස් සහිත කාරණාව තමයි. පිරිසක් මැදට ගිහාාම පිරිසක් අතරට ගිහාම යාට විසාරධ භාවයක් හටගන්න නිිනේ. ඒ පිරිස කතාගොලොත්තෙහෙම අසවල් කියෙනා මෙන්න මේ විදිහහිට අසත් පුරුසු බාල වඩක් කරපු කෙනෙක් අසත් පුරුසු බාල දේවල් කරනවා කියල දැන් සමාජයේ අපි අහනුවනිනේ ද මිනිසු හරියට දොස් කියනවනේ වැනි අයට හරියට දොස් කියනවා අප හැදනු සිතින් කතා කරනවා. ඒ අයට සලකන්න නිනේ අයටට ගරහා කරනවා නොව නැතියයි. ඉතින් මෙවැනි වාචනාහන්ඩ ලැබෙනකොට අසත්පුරුස බාල කෙනෙකොට තමන්ට තමන්ගෝ මදක් වෙනවා. එයාටේ පිරිසාතර විසාරදව ඉන්න පුළුවකමක් ලැබෙනිිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණාව තමයි කෙනවා අසත් පුරුස බාලයට මෙලෝදීම අත්විඳින්ට ලැබෙන පළමුුවනි දුක්්දෝම්නස් සහිත කාරණාව. ළඟට බුදුරජාණන්සේ දේශනා කරන මේ අසත්පුරුස බාලයෙකුට දකිින්ඩ ලැබෙනවා තවත් එවැනිීම අසත්පුරුස බාලයෙක් විසින් කරපු අසත්පුරුස බාල වැඩකට දඩුවන් කරන දකිින්ඩ ලැබෙනවා අසත්පුරස බාලයක්කන්නවා ඒ අස පුරුස බාලෙයට දකිින්ඩ ලැබෙනවා එවැනිීම අසත්පුරුස බාලයෙකුට වැරදි කරපු කෙනෙකුට දඩුවන් කරනවා දකිින් ලැබෙනවා ඒ කාල තිබිච් දඩුුවන් ගැන බදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවැනි අසත්පුරුස බාල කෙනෙක්. අවහිතමු ඔන්න කෞුරුහරි ප්‍රාණඝාතය කරපු කෙනෙක්. එහම නැත්තං හොරගමක් කරපු කෙනෙක්. මොගක් හරි මේ වගේ බාල පහත් අසත් පුරුස දෙයක් කරපු කෙනෙක් එෙමනතං අනාචාරයේ හැසිරරිච්ච කෙනෙක්. වගේ කෙනෙක්ව අල්ලග නැවිල්ලා රජතුමාට මේ කෙනාව පෙන්න ලකියනවා මේ පුද්ගලයා මෙවැනි වැරදි කරපු කෙනෙක්. ඒනිසා දඩුවන් දෙන්න කියලා එතකට රජතුමා දඩුවන් පනවනව කිය නොක්කොමද මේ අපරාධ කාරයට මේ අපරාධ කාරයා වරගෙන ගිහිල්ල කසෙෙන් තලන්න කියනවා. එතකට අසත් පුරුස බාලයන්ට ඒකාලයේ දීලතියන දඩුව මක්තමාපින්වත්න්නේ කසෙෙන් තලලතියනවා. ඊළඟට දේශනා කරනවා වේවැල්වලින් තලල තියනවා. දැන් ඉස්සර ඔය ප්‍රසිද්ධයේ සෙනක ඉන්න තැන්වලට එක්කරගෙන ගිහිල්ල ප්‍රසිද්ධිය දඩුවන් දෙෙන්නේ. ෙයි දැන් දේශනාවල තිීනවා ප්‍රසිද්ධ ස්ථානයක අරගන ගිහිල තමයි මේ විදිට දඩුවන් දෙන්නේ ඊළඟට දඩුමුගරුවලින් තලනවා. ඊළඟට දේශනා කරනවා එවැනි යසත්පුරුස බාලය වැරදි කර ලහුණට පස්සේ අත් කපල දානෝ කියනු. තමගේ අද දෙෙක කපල දානෝ කියන. ඉළඟට කකුල් කපල දානවා කියලා කියනු බලන් ඒකාල දීලා තියනවද ඊළඟට අත්කුල් දෙකම කපල දානවා කියලා කියන ළඟට දේශනා කරනවා කන් දෙක කපලදානෝ. ඊළඟට නාසේ කපලදානෝ. ඊළඟට එවැනි අසත්පුරුසු බාලයෝ වැරදි කරල අහුනාහම අපරාධ කර ලහුණාව කියනවා හිස්කබල චප්ප කරලදානෝ කියීන. අසත්පුරුස බාලයෝ වැරදි කර ලහුණම එවැනි අපරාධකාරෙන්ගේ දඩුවම විදිහට හිස්කබල චප්ප කරලදානෝ කියනු. ඊළඟෙට කියීනවා බොරලු දාලා හිස්කබලී මේ ස්කවලයේ ඇටේ තියෙන් එකනෙ ඔලුටට ඒ ඔලුකන්්ට පෑදිෙනකං බොරලු දාලා හූරනොවා කියනවා. බොරලු දාලා හූරනෝ කියනවා බලන්න ඊළඟට කියනවා යකට අඩුවක් අරගෙන කට පලල් කරලා යකට අඩුවකින් ඒ අපරාධකාරයාගේ කට ඇර ගිනි පන්දන් ඔබනවා කියලා කියනවාටට ගිනි පන්දං ඔබනෝ කියලා කියනවා. ඊළඟට කියනවා ඇගේ තෙල් පාංකඩෝ තල ගිනි තියෙනවා කියන. බලන කොයි තරන් දුකක් ඒ තමන් විසිම්ම කරපු ඒ අකුසල් විදිහට මෙලෝදීම විඳනවාද කියලා ඊළඟට දේශනා කරනවා බෙල්ලේ ඉඳලා පහලට හම ගලෝනෝ කියීනවා. හම ගලෝලා එකට ගැට ගහනෝ කියීනෝ. බෙල්ලෙ ඉඳලා පහලට ඊළඟට යටිබතුල්ලලින් ඉහට හම ගලවල එකට ගැටගහනවා කියනෝ. ඊළඟට කියීනෝ සම්පූර්ණයම ඇගේ හම අයින් කරල්ලා ඇදගෙනය න කියනවා. ඊළඟට කියනවා මේ විදිහට මේ අපරාධකාරයාගේ වැළමිටි දෙකින් එකන අත්වල නැමෙන තැනතිෙන වැලමිටි දෙකින් යකඩ උල් ගහලා පොොවට හයි කරලාතිය නව කියනවා. ඒ විදිහට පොළොවට හයි කරල ගින්දරෙන් තවනවා කියනවා. බලන කොයිතරම් දඩුවමක් විදිහට අසත් පුරුස බාලට දුක් විඳින්ි නාද කියලා මෙලවද ඟට දේශනා කරනවා අබුදුරජාණන් වහන්සේ එවැනි අපරාධකාරයින්ට ඒ කාලි දීලතිීන දඩුවම් තව කියනවා කොකුවලින් ඒවගේ යකඩ උල්වලින් ඇන එන මේ අපරාධ කාරයින්ගේ සරීරයේ මස්ලේ විසිරෝනවා කියනවා. ඊළඟට කියනවා මේ බිම පෙරලල එක පැත්තකට ඔළුව හරවල කනට කණින් ගහනෝකෙන පොළොවට යකඩවුලක් ගහලහි යකඩවුල වට කුදගින් අල්ල කරකවනවා කියන. ඊළඟට කියනවා ලොකු ගල්ගේඩි අරගෙන ඇගේ තියනෙන ඇටකඩු චප්පවෙෙන්ඩ තලනවා කියනවා. කකුල් දෙක දනහිස්වල මේ පකුයට ඔළු ඇයට චප්පවෙන්ඩ තල්නවා කියනො ඊළඟෙට කියනවා මේ ගින්නෙන් කකාරගත්ත තෙල් රත්කරලා හොඳටම නටන තෙල් අරගෙන නාවනව කියනවා ඉතෙල්ලොනි. ඊළඟට කියනවා බල්ලන්ට කණඩදානෝ කියනවා මිනිී කන දරුණු බල්ලන්ට කණ්ඩදානවා කියනො ඊළඟට කියනවා එහෙමනැත්තං පණපිටිං උලේ ඉන්දනවා කියනු. දැයි කාල උලතිීනෝ කියෙලා දණඩුමක්ත විිලතිීවාව පනපිටිං උලවට ඉන්දවනවා ටික ටික පිටිපස්සයෙන් උල මතුවෙල ඔවු සරීරයේ සිදුරු කරගන ගෙහිල්ලා ඒ උලවඩම බොහෝ දුක්විඳලා මරණයට පත්වෙනවා. ඊළඟට කියනවා එහෙමනැත්තං කඩුවෙන් හිසකසාදානෝ කියනුවා. ඉතින් මේ විදිහට ඔන්න අර දුෘෂ්ට විදිහට ජීවත්වෙන අසත්පුරුස බාලයකුට දකිින්ඩ ලැබෙනවා එවැනිම ආකාරයේ අසත්පුරුස බාල වැඩක් කරලා දඬුවං ලබන හොරෙක්ව අපරාධකාරයෙක්ව දකිින්ට ලැබෙනවා. එදකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත්න්නේ ඒ විදිහට දකින්ඩ ලැබෙන මේ අසත්පුරුස බාලයට මොකද හිතෙන්නේ සතුට අහිතෙනවාද නෑ ඒ තමන්ට තමං වු මතක් වෙනවා. මමත් මෙවැනි අපරාධ කරපු කෙනෙක්. මමත් මෙවැනි වැරදි කරන කෙනෙක් වැරදි කරපු කෙනෙක්. මේ විදියට දෘෂ්ට සිතිං දෘෂ්ට වචන කතා කරමින් දුෂට දේවල් කරමින් මමත් වැරදිවිදිහයට ජීවත්වෙන කෙනෙක් කියලා ඒ කෙන බය තැතිගැනීුම් සහිත බවක්. දුක්පීඩා සහිත බවකින් තමයි ඒ කෙනට ජීවත්වන්න සිද්ධ වෙන්නේ. දැ බලඩු පින්වත් ඒ විදිහට මේ අසත් පුරුස බාලවිදියට ජීවත්වෙන වැරදිවිදියට ජීවත්වෙනයි මේ ලෝකෙ ඕඩ තරංගින්නවා. ඒ අයට පිරිසක් ඉදිරීට යන්න බෑ විසාරද බවක් නෑ බයයි. කරපු වැැදි යහුවේත දන්නේනෑ කිය බයයි. ඊළඟට එවැනි වැරදි කරපුවා අය දඩුවන් විදිනවා දැක්කාම ඒත් බය වෙනවා. ඒත් ඇතිගන්නවා. මමකරප වැරදි අහුුවේත දන්නේ නෑ. මටත් දඩුවන් විදින්නට සිද්ධවෙේතු දන්නේ නෑ. එදකොට මේ අය මෙලොවදීම දුක් පේඩා විදිනවා බුදුරජාණන්වාසේ දේශනා කළ මේක තමයිකි වාසත්පුරුස බාලයට මෙලොවදීම දුක්වින්නට සිද්ධවෙනි දෙවැනි ක්‍රමේ. මතකයි දකට පලවෙනි ක්‍රමයමොකක්ද. ල ිරම ම යටට පිරිසක් අතරට යන්න බෑ. පිරිසක් අතරට ගීපු හම ඒ පිරිස කතාාවෙන වන ගසත් පුරුස බාලයෙකුගේ බාල ක්‍රියාවක් ගැන තමන්ට තමන්ගො මතක් වෙලා දුක්්දුම් න සුපදිනවා. පීඩාාවක් ඇතිය නොයි පරිසා අතර සතුට ඉඟින්න බෑ. විසාරද භාවයක් නෑ. දෙැ බලන්නකොයි වැරදි කරනා ඒකනේ තනයමින්න්නේ පිරිස අතරට යන්නේ. තවත් එවැනිීමම වැරදි කරු පිරිසක් එ එකක තුළලා කණ්ඩායන්ගේහිලා හිටියත්. සත්පුරුසු පිරිසක් හැදරයාට ඉන්න බෑ. ඊළඟට මෙලෝදී ලැබෙන දෙවැනි දුක්විපාකයේ තමයි. බුදුරජාණන් වන්සේ දේශනා කළේ තවත් එවැනි අසත්පුරු බාලයෙක් ඒ අසත්පුරුසු බාල ක්‍රියාවලට දඩුුවංගවිඳෙනවා දකිනකොට තමන්ට බයිත ඇති ගැනීම ඇති වෙනවා. දුක්පීඩා ඇතිවෙනවා. මටත් මේ ආකාරයට දඩු අංගුවලට මුණු දෙන්න සිද්ධවෙයි. මටත් මේ විදිට හිරේ විලංගුවේ වැටන්නවෙයි. මටත් මේ විදිහට දුක් විපාක විඳින්න සිද්ධවෙේ කියලා බයින් ඇැති ගැනීමෙන් තමයි ජීවත් වෙන්නේ හැංගි හැඟි ජීවත්වවෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු අ වගේම පින්වත් මහනිනි අසත් පුරුස භාලනයට මෙලොවදීම දුකසේ ජීවත්වන්න සිද්ධ වෙන තුන්වැනි විදිහ තමයි කිව. කොයි දෙකේම බේරුණ කියන්නක පළවිනි කාරණාවෙනුත් බේරෙනවා. අසත්පුරු බාලය පරිසාතරට යන්න නැතුව හැංගිලඉන්නවා කියලයි තන්නකෝ. ඊළකට කෝමාරි බොරුවක් කියලා හරි මගේරල හරි හැගි හරි ඩුව මනිුත් ේුණනා කියලා හිතන්නකො බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුස බාල කෙනා එක්කෝ හාන්සිි වෙලා ඉන්නවා. ඒමනැත්දම් පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඒවිදිහට තනියම වාඩි වෙලා හෝ තනියම හාන්සි වෙලා ඉන්න වෙලාවක තමන්ට තමං ඉදිරියේ තමං කරපු දේවල් එකං එක මතක්වෙන්න පටන්ගන්නවා. එකින් එකක මතක්වෙන්න පටන්ගන්නවා. මේක ලේසි නෑපෙන් වත්. ලෝකටම හැංගිල පෞව්කරන්න පුළුවන්. ලෝකේටම වහන් වෙලා අසත් පුරුස බාල විදිර ජීවත් වෙන්න පුළුවන්. තමංකරේ නෑ කියලා සුදු ඇදගෙන ඉන්න පුළුවන්. ලෝකයා ඉදිරී සම්මාන පිට සම්මාන ගන්න පුළුවන්. නමුත් තමන් ගැන තමන් දන්නවා. මේ ලෝකකි කාව රැවැට්ටුවත් තමන්ට තමංගරවට අන්න බෑ. බුදුරජාණන්වාන්සේ දේශනා කරනවා පුටුවක වාඩිවෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඇඳක හාන්සි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නි අවස්ථාවක තමන්ගේ ජීවිතය ගැන සිහි වෙනවා කියනවා තමන් ඉස්සර කරපු පව් අසත්පුරුස බාලයට විශේසේම පින්ංවත්න අසත්පුරුස බාලයා කයේ හයියතියෙනකන් ඒ කියන්නේ ඇගේ පතේ හයියතියෙනකන් නොයකුත් ආකාරයට පව් කරනවා හැබැයි ලෙඩක් දුකක් ඇදිල එක්තැන් වුණට පස්සේ වයසට ගිහිල්ල එක්තැන් වුණට පස්සේ බොහෝ දුකසේවාසය කරන්නේ ඒ අයට තමන් කරපු පව් මතක් වෙනවා හිත හදාගණඩ බෑ තනියම අඩනෝ ඒමයි දැකල නැද ඕන තරංගන්නවා තනියම සුසුම් හෙලනෝ ඊළඟට තමන්ටම තමන් සාප කරගන්න එවැනි අය ඕන තරන්ගනවා තමන්ගෙන කිසිීම සතුටක් නෑ කලකිරුණු හිතින් තමන් කෙරෙහිම ඕව දේස සිතින් වාසය කරනවා ඒවැනි අයි තමන් කරපු වැරදි කායික ක්‍රියායට මතක් වෙනවා මම මේ මේ විදිහට සත්තු මරපු කෙනෙක්. මම මේ මේ විදිහට අනුන්ගෙදේ වල් කඩා වඩා ගත්ත කෙනෙක් හොරකං කරපු කෙනෙක්. මම මේ මේ විදිහට අනාචාරී හැසිරච්ච කෙනෙක් වල් වැඩ කරපු කෙනෙක් වැරදි විදිහයට ජීවත්වෙච්ච කෙනෙක්. මම මේ මේ විදිට බොරු කියපු කෙනෙක් කේලාම් කියපු කෙනෙක් ඊළඟට පරුසෝ වචන කියපු කෙනෙක්. මම අන්න අඇත්තෙක්ක සතුටඉින් ජීවත්වවෙච්ච නති කෙනෙක් හිස්වචන කියපු කෙනෙක් ළඟට මව දේශසිතිං වාසයරපු කෙනෙක් වෛර කරකර එකටික කරකර ක්‍රෝධ කර ජීවත්වවෙච්ಚච කෙනෙක් මතක්කන පින් ත්මේවා මරනාාසන්න මොහොතේ හෝ අසත්පුරුස බාලකිනාට තමන් කරපු වැර දිසිහිවෙනවා. ඊළඟට අනුන්ගේ දේවල්වලට ආස කරමෙන් ඉරිසියා කරමින් ඊළังඟට උගුල් අටමින් ීවත්වෙච් විදිහ තවන්ට මතක් වෙනවා. ඊටමිති්‍යයා දුෂ්ටික වාසය කිරීම මුල් කරගෙන තමන් පෞ්කරගත්ත විදිිය මතක් වෙනවා. ද මිථ්‍ය දදුෂ්ටිකා ඉන්න අපින් වත් මේ ජීවිතය විතරයි මේ හැමදේීමම මරණම් මත්්‍ය කිසිේදයක් නෑ කියලා හැබැයි මරණාසන්න වෙනකොට ඒ අය තුළ තමන්ගේ දෘෂ්ටියය මුල් කරගෙනම බයිත ඇතිගෙනීම මැතිවෙනවා. මරණයේ ඉදිරිිය ජීවිතය යදිනු අයි අයි. ජීවිතය ඉල්ලනවා. මරණයට කැමති නෑ. තමන් කරපු පව් මතක් වෙන කොටයායට සාතුටින් ඇස්දික පියාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසත්පුරුස බාල කෙනාට මේ විදිට තනියම වාඩිවෙලා ඉන්න කොට හරි. තනියම හාන්සි වෙලා ඉන්න කොටහරරි තමන් කරපු පව් තමන් කරපු වැරදි තමන් අතින් සිද්ධවෙච්චේ අපරාද සිහිවෙන්න පටන් ගන්නවා කියනවා. මෙකට බුදුරජාණන් වහන්ේ ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒ තමයි කියනවා නොත් මහනිනි හවස් වෙනකොට විශාල පර්වතයක හෙවනැල්ල පොළ වැතිරෙන අනේද කියලහනො. ඒ වෙලාවට ඒ හවස් වෙනකොට පොළව හෙවනැල්ල පර්වතයක හෙවනැල්ල දෙැන් අපි දන්නවාන ඉර බැහැගෙන යනකොට විාල ගොඩ ැගිල්ලක් ගත්තොත් ඒ ගොඩ ැගිල්ල හෙවනැල්ල පොළොවේ පොළව මේ පොළොවට පදිත වෙන. ඊළඟට ඒ ප්‍රදේශයේ අඳුරු වෙලා යනවා. ඊළඟට පරවතයක් ගත්තවො. ගහක් කොළක් ගත්තොත් ඒර බැහැ යන වෙලාවට ඒ පරවතය හෝ ඒ ගහෙ හෝ හෙවනැල්ලින් ඒ අසළ ප්‍රදේශය කළුර වෙනේ වැහෙලයනවා හෙෝනැල් අන්න ඒ වගේ කියනවා. අසත් පුරුස බාලයට තමන් කරපු පවසිහි වඩ පටන් ගත්ත හම. තමන්ගේ ජීවිතය තුළ අන්ධකාරයක් ඇති වෙනවා කියනවා. අන්ධකාරයක් ඇති වෙනෙන ඒට කොහොමද හිතෙන්නේ බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා. ඒයාට හිතනවලු අයිෝ මම යහපද් දෙයක් කරගත්තිනේ. මම කුසලයක් කරගත්තිනේ ඒ වගේ තමයි මම පවු් කලා පිංකලීනෑ කියන මම දරුණු දේවල් කලා මම දුෘෂ්ට දේවල් කලා මම යහපද්දේවල් කරීනේ කියල මේ විදිහට තමන්ට තමන් ගැනම කලකිරීමක් දුකක් පසුතැවීමක් සන්තාපයක් හටගන්න කියනවා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට පව්කරපු අසත්පුරුස බාලයට තමංකරපු අසත්පුරුස බාල දේවල් සිහිවෙවී සිහිවෙවී එයාට සෝකය ඇතිවෙනවා කියනවා. බලන්න කොච්චර ඇත්තද කියල පින්වත්න අපි දැකලතියනවා නිමේලෝකී වැනි අය. මුල්කාලි හොදයට පෞ්කරමින් සැපසේ ජීවත්වෙනවා. අප රාධකරමින් ජීවත් වෙනවා. අසත් පුරුස බාල වැඩ කරනවා හැවයි පස්සෙ කාලේ හෝ ඒ අයි පසු තැවෙනෝ මට මේදේ නොකර ඉන්න තිබුණි මව මේ නිසා විනාස වුණ කියල සෝක වෙනවා. ඊළඟට කලාන්ත වෙනවා කියනු. ඒ දීවල් ගැන කල්පනා කර කරඉදල ඔවු එයාට කලන්ත හැදිනවා කියනවා. ඊළඟෙට වැලපෙනවා කියනෝ. පපුේ අත්ගසමින් හඬනව කියනො. මේ වින් වදන්නේ ෝකට පේට නෙවේයි කරන්න ලෝකට පේට සිද්ධවෙෙනන. තනියම අඩනවා තනියම වැලපෙනෝ තනියම සෝක වෙනවා අසත් පුරුස බාලය සමාහර වෙලාට කාත්කවුරුවත් නෑ සමාරවෙලාවට මහාපාරි සමාර වෙලාවට ගහක්යට ඉතාගන්න බෑමේ යසත් පුරුස කෙනාට මෙලොවදී දුක්විපාක ලැබෙන විදිහ. ඊලකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ සිහය මුලා වෙනවා කියනවා. අසත් පුරුස බාලකෙනාගේ තමන් කරපු වැරදිගැෙන සිහි වෙලා සිහි මුලා වෙනවා කියනවා. දකල් නැද වැනි අපරාධ කරපු අසත්පුරුස බාලවිදිර දීවත්ව ච්ඡාය. ඔහේ පිස්සු දොඩෝ දොඩො ඉන්නෝ දැකල් නැන්්ද. විකාර දොඩෝ දොඩොවෙඉන්න. ඔව නන් දොඩවමින් මොලාව වූ සිහියෙන් යුක්තෝවාසය කරඩුුවෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක තමයි කියනවා අසත්පුරුස බාලකිනට මෙලෝදී දුක්විඳින්ඩුවෙන තුන්වෙනි ක්‍රමේ. පලවෙනියක මොකක්ද පිරිසක් අතරට යන්න බෑ පිරිස වැනි අසත්පුරුස බාල ජීවිත ගතකරපු කෙනෙක් ගැන කතා කරනකොට තමන්ට තමන් ගෙනම දුකක් සන්තාපයක් ඇති වෙනවා කියනවා. ඊළඟට එවැනි අසත්පුරුස බාල කෙනකුට දඩුවන් දෙෙනවා දකිනකොට තමන්ට බයි ඇතිගැෙනීම උපදිනවා කියනවා. දෙවනීක. තුන්ගෙන එක තමයි තමන්ට තමන් ගැනම පස්සෙ කාලේ දුකක් සෝකයක් කනගාටුවක් ඇති වෙනවා. මම මේ මේ දේවල් කලා මේ මේ වැරදි කලා මේ නපුරුදේවල් දුෂ්ට දේවල් කරා කියලා තමන්ට තමන් ගැනම ඔ සන්තාපයක් දුකක් පසුතැවීමක් ඇති වෙනවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනිෙන. මෙන්න මේ විදිහට අසත්පුරුස බාලකෙන කයිං දුෂ්චරිතයේ යෙදිලා. වචනයෙන් දුෂ්චරිතය යෙදිලා මනසිං දුෂ්චරිතයේ යෙදිලා මෙලොවදී දුකසේ ජීවත් වෙලා ඇයි ආකාර තතුනකටේ අදුක්දොම් නස්විඳනවා. මෙලොෝදී දුකසේජීවත් වෙලා මරණින් මත්තේ අපාය දුගතිය වෙනි පාතනම් වූ නිරේ උපදිනවා කියනවා. අනබාලන. අසත් පුරුස බාලයට අත්වෙන ඉරණම. මෙලොවදී දුකසේවාසය කරන්නට සිද්ධ වෙනවා ඒ වගේම තමයි පරලොවදී කොහෙද උපදින්න සිද්ධවෙන්නේ. මරණයට පත්වුණට පස්සේ නිරේ උපදින්ට සිද්ධ වෙනවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනිනි යම් දෙයක් මුල් කරගෙන මනාකොට කියනවනන්. ඒ කාන්තේම අනිෂ්ට වූ ඒ කාන්තේම අකාන්ත වූ, ඒ කාන්තේම අමනාප වූ තැනක් තියෙනවා කියලා මනාකොට කියනවනන් ඒ එකම තැනයි කියලා කියනවා. ඒ තමයි කියන නිරේ. එකන මහා දුක් ඇති හෝ. ඒ අකමැති කෙනෙක් උපදින්ට පීඩාව සහිතව දුක සහිතව මේ ලෝක එකම තැනක් තියෙනවා නන් ඒ භයානක තැන තමයි කියනවා නිරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයේ ඇති දුක්පීඩා ගැන උපමාවක් පැවසීම පවා අපහසු දෙයක් කියලා කියනවා. බලන්න උපමාවක් පැවසීම පවා අපහසු දුකක් ඇති නිරේ කවුද උපදින්නේ අසත් පුරුස ාලය උපදිනව පින්වන්නේ නිසා පඉංවත් සමහර වෙලාවල්වලට අේ ජීවිතවලට පවා. මෙ අසත් පුරුසු බාලාය මුණ ගෙහෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථානෙන්ද ඕන තරන්තිගෙනෝ. අපේ ජීවි අස පුරස බාලාය නොයකුත්ආකාරේ දුක්පීඩ ඇති කරනවා. කරදර ඇති කරනවා ප්‍රශ්න ඇති කරනවා අරබුද ඇතිකරනවා. හැබැයි හොඳට මදකතියාගණ්ඩ වුන දෙයක් තමයි. ඒ අසත්පුරුස බාලයෝ මුල් වෙලා අේ ජීවිතයට දුක්කරදර පීඩ දුක්තැවුල් ඇති වෙනකොට අපි අසත්පුරුස බාලයෝ නොවිය යුතුයි. ඒකට හේතුමකද අසත්පුරුස බාලයට මෙලෝදී දුක්විපාක වෙඳින්න සිද්ධ වෙනවා මරණින් මත්තේ දුගතී යන්නත් සිද්ධ වෙනවා. අපිීත්ේ අසත්පුරුස බාල කෙනෙකුකගේ අසත්පුරුස බාල ක්‍රියා ඉවසා දරාගන්න බැරුවල් අවිත් එකටක කරන්න ගිහිල්ලා අසත් පුරුස බාල භාක ඇතිකරගත් ොත් එහෙම මොකද වෙන්න. අපිටත් අසත්පුරුස බාලය කොටත්වන ඉරණමමයි අයිති වෙන්නේ. යනිසා පින්ුවත්න අසත්පුරස බාලි ඕන තරන් අපේ ජීවිතයට ොුණ ගැහෙන්ඩ පුළුවන්. දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට දේවදත්තමුණ ගැහුණ කොයි තරං විරුද්ධකංකරාද ඒව අසත්පුරුස ක්‍රියාද නෑනි ආනන්තරය පාපකරමනි අසත්පුරුස බාලක්‍රියා. එෙදකොට ඒ අසත්පුරුස බාලක්‍රියා මුල් කරගෙන අසත් පුරසයා විසින්ම තමන්ගේ විනාසේ සකස් කරගන්නවා. ඉඳන් කරමානු රූප අ අපිට වැනි කෙනෙක් මුණගැහිලා දුක්විපාක විනින්න සිද්ධ වුණොත් දර්ම මේ සිහිකර කර තමන්ගේ සිතකයි වචනය සකස් කරගෙන සිතකයි වචනය ආරක්ෂා කරගෙන තමන් ධර්මානුකූලව ජීවත්ය යුතුයි මේක මගේ කර්මවිපාකයක් හෝ කියලා හිතහදා ගණඩෝනේ අසත් පුරුසයගෙන් ඇත්තුළ ජීවත්ව එෙන්ඩෝනි. නැත්තැං අපේ ජීවිතයක්ත් වෙනස් වෙලාෑන. ඒ වගේමතමඒ අසත් පුරුස බාලයෝ කරන වැඩවලට අපි දඩුවන්දෙන්ඩ අන්ඩු හොඳනෑ. දැන් සමහරයි කියනවා මේ කෙනාවට මේ මේ විදියට කරා. මේ මේ විදිහයට කර එනිසා ඒ අයටත් මෙහෙම කරන්්ඩෝනි. කියලා කිය නවස්ථනෙන්ද තියෙනවා එහෙම කරන්න ගියොත් අපි අසත් පුරුස බාලයෝ බවට පත්වේෙනවා. මොකද අපි කරන දේවිපාගේ අපිට නවා. යසත් පුරුස බාලායටකෙන් වත්න්නේ අපි අලුතිෙන් දඩුවන්දිින්ඩ අන්්ුවෝන අභි අලුතිෙන් ඒ අයට දුක්විපාක ඇතිකරන්්ඩ අන්්ඩුවඔන්නේ පාඩගුගන්නන්ඩ අන්්ඩුවඔන්නේ තමන් විසින් රැස්කරගත්ත ඒ දුෂ්චරිතයේ විපාකය තමන් කරාම ඇවිල්ල ඒ අයට හොඳ පාඩක් තමන්ගේ ජීවිතයට කියාදනවා. හැබැයි ඒ පාඩම කියා දෙෙනකොට ඒ පාඩම ඉගෙනගන්න කකොට ඒ අය ප්‍රමාද වැඩි සමහර වෙලාට ඒ අයි නිරී ගිහිල්ල. සමහර වෙලාට ප්‍රේතුලෝකයේ ගිහිල්ල සමහර වෙලාවට සල්ෝකයේගේල කරන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිරයේ තියෙන දුක ගැන උපමාවක් පැවසීමත් අපහසයි කියයනො. ඉතිම් පින්වත්නී ඒවෙලාවේ එතන වැඩහිටපු එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනිි භාග්‍යෝතන් වහන්ස නිරේ උපන්න කෙනෙකුට විඳින්න තියෙන දුකගැන උපමාවක් දේශනා කරන්න පුළුවන්ද උපමාවක් දේශනා කරන සේක්වා ුදුරජාණන් වහන්සි දේශනා කලා පिංවාත්න පින්වත් භික්ෂුව මෙහෙම හිතන්න කියලා කිව. කොහොමද ඔන රජතුමාළඟට සොරකමක් අපරාධයක් කරනලද වැරදිකාරෙක්ව රජතුමාළඟට අරගනேනோ. රාජතුමා නඩුව අහලා දඩුවම විදිහට මේ අපරාධ කාරයාට නියෝග කරනවා රාජපුරසියන්ට කියනවා මේ අපරාධ කාරාව අරගෙන ගහිල්ලා යක உල්வල உල්පාර්වල් Cයක්, උදේවරුවට අයින්නකෙන් දැන් උදේවරුවය තමයි මේ නඩුව විභාග කරන්නේ රජතුමා කියන අරගෙන ගෙහිල්ල යකඩ උල්පාරවල් සීයක්ක් අයිඩ කිය නොහෙල්ල පාරවල් හිතන්නක කොහොම තිේද කියලා දැන් පොඩි කටුවක් ැෙනනොත්තේෙම කොහොම ද අපිට දැනන වේදනාව දැන් අපේ යටිපතුලේ කටුවක් ඇවනොත්තේම දැන් ඒ වගේ අවස්ථාතියි නොනෙනේ නික හිතන්න මදුරුව එක්විදි අවස්ථාවක් කොච්චර වේදනවදද කියලා එදකොට මදුරුවෙක් විදිනිකත් අපිට ඉවසගන්න බැරිියෙකි. නිගන් හිතල බලන්නු පෙන්වත්න එතකොට යකඩ උල්පාරවා සීයකින්. අපේ සරීරයට ඇන්නුත් එහෙම විද්ධොත් එහෙම කොච්චර දුකක් වේදනාවක් ඇතිවෙයිද. එදකොට මේ සරීරයේ යකඩ උල්පහරක් නොවැදිච්ච තනක් ඉතුරුවවෙේද. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදේ කාලී මෙ අපරාධ කාරයට, රාජපුරුසියෝ යකඩවුල් සීයක් අයිනවා කියනවා. දවල්වරුවයේ රජතුමාට මදක් වෙනව කියකින මේ අපරාධකාරයාව. මදක් ලහනව කියනවා රාජපුරුසයිනී අර අපරාධකාරයයක්කෝ ඉන්නවා අද මැරු නද. එදකට කියනවා රජතුමන තවම ජීවත් වනවා. රජතුමා දැනුව විදිර කියන හිෙනම් තවත් උල්පාරවල් සියයක් අයින්න කියනවා. එදකට හෙල්ල පාරවල් කී යද්ද දෙසීයයි. හවස හැන්දෑව කාලි රජතුමාට මදක් වෙල හනවා රාජපුොරුසයින්ගෙන් රාජපුරුසයිනී අර අපරාධකාරයට මොකද වනේ ඌූ මලාද. නෑ රජතුමනි තවමත් ජීවත්වෙනවා. රජතුමා දනුව විදිරක කිය හෙනම් තවත් උල්පාවල් සසියක් අයිඩ කියවා. එතකට දවසකට හෙල්ලපාරවල් කියී අන්ද තුන් සීයක් පින්වත් නහි තල බලන්න එක මනුස්සයකුට හෙල්ලපාරවල් තුන්සීයක්. එක දවසකට ඇන් නොත් එහෙම කොච්චර දුකක් පීඩාවක් විදීද. ඒ සරීරයේ හෙල්ල පාරක් නොවැදනු තැක් ඉතුරුුවේද. හිතාගන්න පුළොුවන්නේද. එතකට බුදුරජාණන් වහන්සේ ඔය විදිහට දේශනා කරලා එදන පොළ වෙති බිල චූටි ගල්කෙට කෑල්ලක් ෙහිදල ගත්තා. ඒ ගල්කට කෑල්ල ඒ ස්වාමන් වහන්සලට පෙන්න්න ලබික්ෂන් වහන්සලට පෙන්න ලාහනවා පින්වාත් මහනෙන මේ ගල් කැට කෑල්ලද විශාල අර ඇතුපේන හිමාල පරවතයද කෙළෙව එතකට භික්ෂූන් වහන්සල උත්තරදින ස්වාේනිි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ තියන ගල් කැට කැබැල්ල ඉතාම ස්වල්පයයි එක ඉතාම පුංචේකක් නමුත් ස්වාමේනි හිමාල පරවතය මහ විසාාලයි මේ දෙක සංසන්ධනය කරන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර අපරාධ කාරයට දවසකට හෙල්ල පාරවල් තුන්සීයක් ඇනපුුවකින්. ඒ විඳින්ට සිද්ධ වන දුක හරියට මගේ මේ අතේතියන මේ පුංචි ගල් කැටේ වගේ කියලකිව. නමුත් කෙනෙක් නිරේ උපන් නොත් එෙම ඒ කෙනනාට විඳින්ඩ තියෙන දුක අර හිමාල පර්වතය වගේ කියලකිව. අන්න බලන්න මේ අසත්පුරුස බාලයට අසත්පුරුස බාල වැඩ කරලා නිරේ උපදන්ට සිද්ව වනොත්ත එහෙම. නිරේ උපන්නට පස්සේ විඳින්ට තියනෙන දුකේ සුභාවේ හිතාගඩ පොළුවක්නේද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔය විදිහට නිරේ උපන්නට පස්සේ මේ යම පල්ලු. නිරිපාලයෝවිසිං මේ නිරේ උපාන් නසත් පුරුස බාලයාව අරගෙනයනෝ කියලා කියනවා. ගිහිල්ලා මේ රත්වෙච්ච යකඩ පොළුවක දාලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අත්දෙකට යකඩ උල්වලිින්ක් ගහල පොළොවෙේ හයි කරන කියනවා රත්වෙච්ච යකඩ පොළොුවක දාලා හ අත්වලට යකඩවුල් ගහනෝ කියනවා එදකොට පාද දෙකට කකුල් දෙකටත් ඒවිදියට යකඩවුල් ගහනෝ කියනවා පපුුවටත් ඒවගේ යකඩ උලක් ගහනෝ කියනවා නිරේ උපන්නට පස්සෙමේ යසත්පුරස ාලයට මොකද වෙන්නේ රත්වෙච්ච පොළොවක දාලා අත් දෙකටයි කකුල් දෙකටයි පපුුවටයි යකඩවුල් පහක් ගහල තියෙනවා කියනවා එදවට පින්වාද මේ විදියට රත්වෙච්ච යකඩපොළොවක යකඩ උල් ගහලා. මේ විදියට මේ නිරෙඋපාන්න නිසත්ව යසත් පුරුස බාලය දුක්විදින කොට ඒගෙනට කොයි තරං දුකක් පීඩාවක්ඒකෙන් ලැබේද. යට ගැලවීමක් තියෙනවාද. ගැලවීමක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු විසින් ඒ කර්මවිපාකය. ඒ දුක්විපාකය විදීම පිණිස යම් කර්මයක් කරලා තියෙනවාද. ඒ කරමයේ අවසන් වනතා කොහු මරණයට පත්වෙන්නේ කියනො. ද මනුස්ස ලෝක න මහපුලුවේ මනුස්සෙක්කො දාලා ඔයවිදිට අධ දෙකටයි කකොල් දෙකටයි පපුුවටයි උල් ගහල තිබොත්යේම ටික දසකිින් මැරි ලයනවා මැරිලයනො. නමුත් නිරයේ උපාන්න නිරිසත්ව යහෙම මැරින්නේ ඇයියි එයා කර්ම විපාකයක් විඳීම පිණිස කර්මයක් සකස් කරලා තියෙනවා ඒ කර්මේ අවසං වෙනකං මරණයට පත්වෙන්නේ දුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මොකද කරන්නේ ඒ කරමේ ගෙවිලගියාට පස්සේ යම පල්ලු ආයමයිනවා. ආයම ඇවිල්ලා යකඩ පොළොවේ දාලා මේ නිරිසත්වයාව මොකද කරන්නේ වෑයක් අරගන කෙටේරිවලින් ෑයිං සහිනව කෙටේරිවලින් අතපයි කඵලදානො කියීන. මේ හේතුෙන් බොහෝ දුක්පීඩා විඳනවා කියලා ීන. වැෑය කියනක දැකලති නීද උදල්වගේ බොහොම තියවුණු පොඩිආයුදය. ලී සහින්ඩ පාවිච්චි කරණ එකක්. එතකොට මේ යමපල්ලු ඇවිල්ල මේ නිරේ උපන්න නිසත්වයව වෑයකින් සැහැලදානෝ කියනවා මේ හාම මස් ඊට පස්සේ කෙටේරිවලින් කකල දානෝ කියන කෑලි කෑලිවලට. නමුත් මේ සත්‍යයාව මැරෙනිිනේ. ඊළඟට බුදුරජාණන් වන්ේ දේශනා කරනවා. ඒ කර්ම විපාකයේ ගිවිල් අවසංගුණට පස්සේ යමපල්ල ඇවිල්ලා මේ නිරි සත්‍යයාව කහුල් දෙක උඩට උත්සලා ඔළුවෙන් හිටවුණුවා කියනවා. ඔළුවෙන් හිටවල ආයිත්වැෑයින් සහිනවා කියනවා. දැමේ නිරය උපන්න නිසාත්වයන්ගේ ස්වභාවේ තමයි කර්මාණුරූපව එක දඬඩුවමක් විදිනකොට ය ඒ ශරීරයේ ඊළංඟ කර්මය විපාකවිඳීම පිණිස සකස් වෙනවා. දැයික සරයක්, සැහල දැම්ම කියලා ඒම මරණයට පත්වෙලා ඒකයි විනාශස්වෙල යන්නේෙනෑ. ඊළගවතාවේ කරමවිපාකය විදින්න ආය සකස්ේනවා. කියනෝ ඔළුවෙන් හිට්ටලා මෙවිදිට වෑයින් සහිනෝ කියලා කියනවා. යම්තා කඔොහුගේ පාපකර්මය ගෙවී නොතිබෙයිද. ඒ දාක්ම ඔහු මරණයට පත්වෙන්නේ කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කර්මවිපාකයේ ගෙවිල ඉවරුුණට පස්සේ යමපල්ලූ මේ නිරිසත්වයාව, හාත් පස ගිනි ඇවිලෙන. රථේක ගැට ගහනවා කියීනොවා. ගැටගහලා හාත් පස ගිනි ඇවිලෙන යකඩ පොළොවක එහෙ මෙහි ඇදගෙන යනවා කියලා කියීනවා. යකඩ පොළොවක ඔහු දෙැන් හිතන්නකු වානක මනුසෙක්ව ගැ හල පොළොව ඇගග යුත්තේම. අන්න ඒ වගේ. රත්වෙච්ච ගිනිී ඇවිලෙන, යකඩ රථේක ගැටගහලා එවැනිම රත්වවෙච්ච ගිනිි ඇවිලෙන යකඩ පොළොවක ඇදගෙන යනවා කිය කියීනු. යමතාක් කොහුගේ පාපකරමය ගෙවී නොතිබයිද. ඒතාක් මරණයට පත් වෙන්න එකනො. හිතල බලන්න පිවත් මේ විදිහට මේ දුකවිපාක විඳින්න සිද්ධ වෙනවා කියල අසත් පුරුස ාලයෝ දන්නවනම් මෙලොවදී පව් කරයිද. ප්‍රාණගාතය කරයිද. හොරකම කරයිද. කාමමත්‍යාචාරයයේදයිද. ඉළඟට වචනය මුල් කරගන පව්රයිද දුෂ්ට සිතිංවාසේ කරයිද. න. ජීවත්වෙන කාලය තුළ තේරුම්ගන්න පුළුවංකමක් නෑ අවිද්‍යාව නිසා මෙත්‍යයා දුෘෂ්ටිය නිසා. කාමයට වසඟ වූ සිතිින්. ලාමක ආසා සහිතව ජීවත්වෙන අසත් පුරුස බාලය බොහෝ පෞ්කරගැෙන නිරේ ඉපදිලා මෙවැනි දොක් විදිනෝ. ඊළඟට බුදුරජාණන් වන්සේ දේශනා කරනවා මේ නිරේ උපන්නට පස්සේ අසත් පුරුස බාලයටමොකද වෙන්නේ යම පල්ලෝ විසින්. දඬුවන් දිදිී ඒකැන දඩුම ගුරුවලින් පහර දිදිී. ගිනි ඇවිලෙන ගිනි අගුරු පර්වතයක නදගවනවා කියීන. ගිනියගුරු පර්වතයක නගගවනවා කිය නවා. ඊළඟයට බුදුරජාණන්වාසේ දේශනා කන ඒ කර්මය ගෙවිල එඉවරණට පස්සේ යම පල්ලු මේ නිරි සත්වයාව අරගෙන ලෝකුබු නිරයට දානුව කියීනො. ලෝකුබ නිරේ කියලා කියන්න පින්වත්න මේ පෙන දදා නටන උනුවතුරතියන නිරයක්. එදකොට යම පල්ලෝ, නිසාත්වයාව කකුල් දෙකින් උස්සල අරගෙන ඔළුව පල්ලෙහට හිටින්ඩ මේ ලෝකුඹ නිරේ ඔබනවා ලෝකුම්ඹ නිරට දානවා හිතල බලන්න. එතට බුදුරජාණන්සසි දේශනා කරනවා මේ පෙන දදා නටන මේ ලෝකුඹ ලෝද හැලේට ලෝදිය හැලියට උනුුවතුර හැලියට මේ නිරිසත්වයාව දානකොට ඒ නිසාත්වයාගේ ශරීරයේ පෙන ගුලියයක් බවට පත්වනවා කියනවා. පිච්චිල තැම්බි. තන්කු පිටික් ොඩි සතෙක් නුණුවවතුරේකටවැටුණු කෝමද කියලා දැකලතින සමහර විටනි. එදකොට මේ නටන ලෝකුග නිරයට කකු දෙකින් අලලා ඔලුව පල්ලයට හිටින්ද නිරි සත්්‍යයාව දානකොට යම පල්ලෝ මේ නිසත්වයාගේ සරීරයේ මොකද වෙන්නේ. ඕ පෙනගුලියක් බවට පත්වෙනවා කියනවා. ඊළඟට උඩාතට හරස් සත්තට යටාතට මෙවිදිට කැකෑරෙන උනුවතුර එහට මෙට ගිලිනවා පැහේෙනවා ැම්බෙන. බවට පත්තිනෝ. කෑ ගහමින් දුක්විපාකයක් විඳනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්තාක් ඒ කර්මවිපාකය අවසන් නොවෙයිද. ඒතාක් ඒ නිසත්වගේ මරණයට පත්වීම සිද්ධ වෙන්න එකන. කල්පනා කරලා බලන්න්න කොයිතරන් දුකක් විඳින්ට තියෙනවාද කියලා අසත් පුරුස බාලයට ළඟට පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉයහමපල්ලෝ මේ අස පුරු ස භාලය විදිහට ජීවත් වෙලා නිරේ උපන්න මේ නි සත්වයාව අරගෙන ගිහිල්ල මහා නිරේට දානවා කියනවා. මහා නිරේ ස්වභාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොන් හතරක් තියෙනවා කියනවා. එකන බිත්ති හතරකින් වටවෙච්ච පොළොුවත්යකඩ වහලිත් ය හතරැස් පෙට්ටියක් ගැෙන හිතන්නකු එදකොට මෙන්නු මේ හතරස් පෙට්ටියක් වගේ යකඩ ප්‍රාකාර බැමිවලින්ට වෙ තින්. යොදුන් සීයක් දිග යොුදුන් සීයක් පලල යොදුන් සීයක් උසයි. මහානිරේ. ඒ වගේ මොතමයි මේ යකඩ ප්‍රාකාර ගිනි ගන්නෝ. මහා ගිනි ජාලාවකින් යුක්තයි. නැගෙනහිර ප්‍රාකාරයෙන් හටගන්නා වූ ගිනිද බටහිර ප්‍රාකාරේතෙක් විහිදනෝ. බටහිර ප්‍රාකාරය හටගන්න වූ ගිනිද නැගෙනහිර ප්‍රාකාරේතෙක් විහිදෙනෝ. මේවිදිට හාත් පස ගිනි ඇවිල ගත්ත, මේ යකඩ ප්‍රාකාරවලින් වටවෙලා තියෙන මේ නිරේට කියනො මහා නිරේ කියලා. එදකොට මෙන්න මේ මහා නිරයට ඇදල දානවා කියනවා යම පල්ලොමේ නිරිසත්වයාව. එදකොට මේ මහා නිරෙයි උතුරින් දකුණට දුවනො පිච්චිපිච්චි මේ නිරිසත්වය. ඊලකට දකුණින් උතුරට දුවනො නැගෙනහිරින් බටහිරට දුවනෝ බටහහිරින් නැගෙනහිරට දුවනවා. හාත් පස එහා මෙහා දුවමින් නිත්වයා මහා නිරේ පිච්චි පෙච්චි අවුරුදු සිය ගනං දහස් ගනං ලක්ස ගනං, කෝටි ගනන් මේ නිරේ දුක්විදි නොම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනිනි මම මේ විදිහට මේ නිරේතියෙන දුක් ප්‍රකාශ කලාට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතියෙන දුක් මෙ පමණක් කිය කියලා කියල ඉවර කරන්න පුළුවන්කමක් නෑැකින. රජාන්හසේ නිරේ දුක මෙහෙමයි හමයි කියලම මේ පැදිලිකරාට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නිරේයදුක මෙහෙමයි කියලා කියලා ඉවර කණට පුළුවන්කමක් නෑ කියල කියේන. එදකුණ හිතල බලන්නකු කොයිසා දුකක් විඳින්න තියෙනවද කියලා අන්නආසත් පුරුස බාලකිනට මරනිින් මත්්‍යෙමොකද සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සසි දේශනා කළා මෙවැනිී දුක්විඳන්න සිද්ධ වෙන නිර යුපදිනෝ කියලාකිවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ නිරේ උපන් අසත් පුරුස බාලය ඒ නිරේ දුක් විඳල්ලා විඳල්ලා විඳලා යම්තා කරම විාක ඇද්ද ඒ කරුම විපාක ගෙවල අවසංගනාට පස්සේ ඊළඟට උපදිනවා කිවා තිරිසල්ලෝක බලන් ගැලවිල්ලක් නෑ අය. තිරිසන් ලෝක උපදිනවා කියල කිව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තිරිසන් ලෝකයඉවා තනකොළ උලා කන සතුන්. අපිගත්වොත හරක්කින්නවා එලුවයින්නවා බූරුවඉන්නවා බැටලුවෝ ඉන්නවා. එදකොට මෙන්න මේ වගේ පොළොව උලාාකාගෙන ජීවත්වෙන සතුන් ඉන්නව කියනවා. යම්තාක් පොලො උලාාකාලල් ජීවත්වෙන සතුන් ඇන්ද අසත්පුරුස බාලයා ඉවැනි සතුන් අතර උපදිනවා කිවා. ඒකට හේතුමකක්ද බදුරජාණන්වාන්සි දේශනා කරනවා. මනුස්වලෝකයේ සිටියදී අසත්පුරුස බාලයා, පංචකාම රස විඳින්න ගිහිල්ලා. <pyatled> <speaking in immigrant growing life> ං සිද්ධ කරගත්ත නිසා කියනවා බලන්න. පංච කාම සැපය විඳින්න ගිහිල්ලා කම්සප විඳින්න ගිහිල්ලා කාමයට ලොල්වෙවි කාමයම උලාකන ජීවිතයක් ගතකරපු අසත්පුරුස බාලයට මොකද වෙන්නේ. නිරේ උපදින්න සිද්ධ වෙනවා නිරෙෙන් චුත වෙලා මනුස්සලෝකාවටත් තිරිසල් ලෝකයේ උපන්නට පස්සේ ඒ අම්තාක් මේ පොලො ඔගුලා කන ජීවත්වෙන සතුන් ඉන්නවාද. ෝ ල ීවත්නතුන් යම්තාක් කිින්න්නවාද ඒ සතුන් අතර උපදිනවා කියනවා. ඊළඟට බුදුරජාණන්හන්සේ දේශනා කරනවා තිරිසල්ලෝක යම්තාක් සතුන් ඉන්නවාද අසූචි අන භව කරන. අසච අන භව කරලා ීවත්තන සතුන් ඉන්නවානි අන්න ඒ සතුන් යම්තා කිින්න්නවාද හිවල්ලු නරි ඌරු මෙවගේ සත්තුඉන්නවානි පනෝ බල්ලු කුකුල්ලු නේ ද අසූච අනුභව කරලා ජීවත්තෙන වැනි සතුන් යම්තාක් ඇදද. ඒ සතුන් අතර ඊළඟට උපදදිනවා කිව බල නසත්පුරුස බාලයට ගැලවිල් ලක්නෑ. දැන් අපිට හිතයන්නේ මනුස්සලෝකය මේ මිනිස්සු උපදින තරමට ඔ මැරෙන වැරෙන හැමකිෙනවායි මනුස්සලෝක උපදිවා කියලනෑ. මේ මනුස ජීවිතයේ ගත කරලා චුතවෙන මනස්සෙකට අසත් පුරුස බාලවිදියට ජීවත්තු නොත්තේ ආය මනුස්සලෝකය උපදිට ලැබෙනවා කියන එක ලේසි පහසුනේ ඒකත් බුදුරජාණන් වන්ස උපමාාවක්තේ සනාකරන ොඉදිරයේ. ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණනි ඊළඟට මේ ලෝකෙඉන්වා අන්දකාරයේම ඉපදිලා අන්දකාරයම මැරිලෑයන තිරිසන් සතුන් ඉන්නවා කියනවා. ඒ තමයික නොය වතුරෙ වතුරේ උපදින පනුව කීටයෝ පොව ඇතුළේ උපදින ගැඩවිල්ලු වගේ අඳකාරය පදින සතුන්නඉන්නේ. අන්දකාරයම පදිල, අන්දකාරයම ජීවත්තල අන්දකාරයම මැරිලයනවා. එවැනි සතුන් යම්තාක් ඇදද, ඒ සතුන් අතර උපදිනවා කියනවා. ඒට හේතුවමකස්ද පංච කාමිං අන්ද වී අසත් පුරුස භාලයා තමන්ගේ ජීවිතේ පව්කංකරපු නිසා කියනවා. කාමිං අන්ද වෙලානි පෞ්කරන්න පින්ංවත්නී අසත් පුරුස බාලය ඒ අන්දභාවය ඇස් දෙක පෙව්නා කෙල්ලා දුරු වෙන්නේයි. ඉරහඳ පැව්වා කියලා දුරුවෙන්නේෙ නැයි ඒ අන්දභාවේ නැතිවෙඩ නම් පින්ංුවත්නී බුදුරජාණන් වහන්සේගේ දරමය තුළින් තමන්ගේ ජීවිතේ යාලෝකයක් උපදවා ගණ්ඩෝනි. තමන්ම තමයි තමන්ගේ ජීවිතයට පහන කාලෝකයක් ඇතිකර ගන්ඩෝනි. දහම් මැස උපදවා ගණ්ඩෝනිි අසත් පුරුස බාලයට තියනෙන අන්ද භාවය. කියනවා නිරේ ඊපදිලා තිරිසල් ලෝකයට එනවා තිරිසල් ලෝකයට ආාවට පස්සේ යම්තා කණදදුර ඉපදිලා අඳුරේ ජීවත්තල අඳුරේ මැරණ සතුන්නැද්ද ඔවු ඒ සතුන් අතර උපදිනව කියනවා හේතුව කාමෙයින් අන්ද වෙලා පෞකරපු නිසා කියීන. ඒකටඒ එක සතුන් පිරිසක් අතර උපදිනෝ ඒ ජීවිතීවරලා ආයයේ තවත් සතුන් පිරිසක් අතර උපදිනවා. ඊළඟෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව ඉන්නවා කියන වතුරේ උපදින සතුන් තිරිසල්ලෝක ඒ තමයි කෙනවා මාලු කැස්බෑ වෝ කිඹුල්ලු වගේ සත්තු. එවැනි සත්තු යම්තාකිින්න්නවාද වතුරේ කිමිදි ලජීවත් වෙන. එවැනි සතුන් අතර උපදිනවා කියනවා අස පුරු ාලය. කාමේම ගිලිලා පව් කරපු නිසා. වතුරේ ගිලි ලජීවත්තුන යම්තාක් සතුන් නැද්ද ඔවු එවැනි සතුන් අතර උපදිනවා කියනො. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා යම්තා කසූචි ගොඩවල්වල උපදින සත්වයින් නැද. ඊළඟට යම්තා කුණු මස්වල උපදින සතුන් නැද්ද. ඊළඟට යම්තා කුණු කානුවල උපදින සත්වය නැද්ද අන්න ඉවැනි සතුන් අතර උපදිනවකිවා පංචකාම රස විඳින්න ගිහිල්ලා පෞ්කරපුමි අසත්පුරුස බාලය. හිතාගන්නක කොයිතරං දුක්කදායක ඉරණමකට මූුණ දෙනවාද කියලා. එදම් බුදුරජාණන් වහන්සේ දේශනාක නො පින් වත්මානෙන මේ ආකාරයට තිරිසල්ලෝකයේ දුක ගැන විස්තර කලාටය. තිරිසල්ලෝකයේ දුකගැන පැහැදිලි කරන එක විස්තර කරන එක ඔවු ලෙහිෙසි පහසු නෑ කියනවා. ඒක පුළුවන් දෙයක් නෙවෙී කියන. ළඟට පින්වත්න්නේ බදුරජාණන් වහන්සේ දේශ කරනව පින්වත් මහනෙෙන. ඕන මනුස්සේ කතින් කැඩනු විය ගහක් මහමුොහුදට වැටෙනෝ. ඒ මුහුදේ වැටුණු ඒ පාාවෙන විය ගහේ එක සිදුරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කන මුොහු දෙ ඉන්නවා එක ඇහැක්පේන කැස්බෑවෙෙක් මමුහුදු පතුලි. අවුරුදු සීියකට සරයක් උඩට එන්නේ. ඒ උඩට එන වෙලාවක අර විය ගහේ විය සිදුරෙෙන්. ඒ අනිය හැක්පේෙන කැස්බෑවාගේ ඔළුව විය සිදුරයෙන් ගිහිල්ලා ඒ කැස්බෑවා අහස දකින එක සිද්ධවෙන්න පුළුවන්ද කෙලව පහසුවෙන්. එදකට වාමෙන් අසල උත්තර දෙෙන ස්වාේනි ඒක පහසුවෙන් සිද්ධ වෙන්න බෑකිව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් පින්වත් මහනිනී ඒක බොහෝකාලයක් ගිහිල් හරි සිද්ධවෙන්න පුළුවන්දයක් කිවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවත් මහනිනී ඒක බොහෝකාලයක් ගේල් හරි සිද්ධවෙන්න පුලුවන්කිවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයම් හයකින්. මනුස්සේ කසත්පුරුස බාලවිදියට ජීවත් වෙලා. කයමූල් කරගෙන වැරදි කරලා. වජනය මුල් කරගෙන වැරදි කරලා, හිත මුල් කරගෙන වැරදි කරලා නිරයේ තිරිසල්ලෝකයේ වැඩුනට පස්සේ. ආයත් සුගතියේ උපදිනවා කියනෙක නං, අර කණකැස් බෑවා විය සිදුරෙන් අහස දකිනු අටත් වඩ සිදුවිය නොහැකි දෙයක් කියල කිව. ඒක එතරම් පහසුවෙන් සිද්ධ විනි නෑ කියල කිව. ඒ විදිහට මේ අසත්පුරුස භාලකිෙන නිරේ ඉපදිලා නිරාදුක් විඳලා. අවුරුදු සිය දහස් කෝටි ගණනක් දුක්විඳලා තිරිසල්ලෝකය උපදිනවා. තිරිසල්ලෝකයේ යම්තාාවක් දුක්විපාක් ඇත්ද. ඒ දුක්විපාක විඳලා බුදුරජාණන් වවාන්සේ දේශනා කරනවා යම්හයකින් බුදුරජාණන් වවාසේ දේශනා කරනවා. යම්හයකින් මනුස්සලෝකෙ උපන් නොත් එහෙම. බුදුරජාණන් වන්සේ දේශනා කරන. ඒ කෙනා උපදින්නේ අඩු කුලේ කියලකීනවා. ඒ තමයි කියනවා සැඩුල් කුලෙේ වැදිකුලෙ කුළුපොතු කුලෙේ රතකාර කුලේ පුක්කුසකුලේ යාදි ඔවු බොහෝම දුගි ඉදුප්පත්. හත් කුලවල උපදිනවා කියනවා අසත් පුරුස බාලකෙන මනුසුලෝකය උපදිනකොට කියන ඒ විදියට උපන්නට පස්සේ ඒකෙනට ලැබෙන්නේ දිලි දු ජීවිතයක් කියනවා ආහාරපාලන ලැබෙන්න්නේ නෑ කියනවා ඒ වගේම කියන ඇඳම් පැනඳුම් ලැබෙන්නේි නෑ කියනවා ඉඳුම් හිටුම් ලැබෙන්න්නේ නෑ කියනවා ඒ වගේම කියනවා කායිකව රෝගී කියනු ඇගේ පතේ ශක්තිය නෑ කියනවා ඊළඟට අන්න අයිගෙන් නිින්දා පහස ගැරහුම් විඳින්ට සිද්ධ වෙනවා. තාඩන පීඩනවලට මූුණ දෙන්න්න සිද්ධ වෙනවා. වහල්කං දාසකංකරන්න සිද්ධ වෙනවා. සමාජී ගැරහුම් ලැබෙනවා. ඉතාම දුකසේ ජීවත්වෙන්ට සිද්ධ වෙනවා කෙනවා අසත්පුරුස බාල කෙනෙකුට. නිරේ ගිහිල්ල අතිරිසල්ලෝකේ ගේහිල් අය මනුස්සලෝකයේ යම්තාක් කාලයක උපදිනවාද දුකසේ දුකසේ ජීවත්වෙන ජීවිතයක් තමයි ලැබන්නේ කියනවා. බලන්න පින්වත්න. නුස්සු ලෝකී ඳදල පෞ් කරන කොට සතු ටීං. මේදීවල් සිහි වෙන්නේි නෑ. මේදීවල් විශ්වාස කරන්න නෑ. මේදීවල් පිළිගන්නේි නෑ. නමුත් අපි හැමෝම දැකල තිගෙනවා මනුස්සු ලෝකී මෙවැනි දුක් විදිනාය. අපිට ලෝක දෙකක් පේනවා අනනි පංවත්න තිරිසල් ලෝකයත් පේනොල් මනුස්සුලෝකත් පේනවා. තිරිස ලෝකය සත්තු දුක් විදින හැටි දැක නැ දොබ. දැන් සමහර ගෙවල්ලොල්ල නං සමහර පවුල්ලන. ඉතාම සැපසේ හැදන තිරිසන්සත්තුව ඉන්න. එහ හිටියගලා තිරිසල්ලෝක පදින හැම සතාම සැපවිඉදිනවද. නෑපිමත ඔය කලාතුරකින් බොහෝම ඔය සත්තු සුළුපිරිසක් තමයි නොයි කණඩ බොන්ඩ ටිකක් ආහාරපාන ටිකක් ලැබෙන්නේ. ආදරයක් කරුණාවක් ලැබෙන්නේ නමුත් තිරිසල්ලෝක කියලා කියන්නේ අපිට පේ නොය හොරතල් කරන සතුන් නෙවෙයි. එපමණක් නෙවෙයි. තිරිසල්ලෝකීපදිලා අනන්ත දුක්විදින සතුන් ඉන්නවා. ගට නුසලෝක මේ ඉ පදිල ක්විදින මනිස්ස ප දක නෙ. ඕන තරං ලෙඩ හැදිලා ඊළඟට කායිකපේඩා මානසික පීඩා ආහාරපානනේ අඳින්ට පලදිින්න දෙයක් නෑ. අත පයවාකුටු වෙලා සහරුන්ගේ යැස්පේන්නේ කංයහෙෙන්න්නේ. ඊළඟට මන්ද බුද්ධිකයි. ඉළඟට දාසකංකරනවා ඊළට නොයිකුත් තා කාරි තාාඩන්න පීඩනවලට ලක්වෙලා ජීවත්ති නයි දක නෙද. ඕන තරං ඉන්න පිංවත්න මගද හේතුව. ජීවිතයේ වරද්දා ගැනීම. කවදා හෝ සසරයේ තමන්ගේ ජීවිතයේ වැරදිලා ඒකයි හේතුව අසත්පුරුස බාලයෙක් විදියට ජීවිතය ගත කරලා ඒක විපාකයේ තමන් කරා මැවිල්ලා. ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත් පුරුස බාලයට සිද්ධ වෙන දේ හරියට සූදුකාරයෙක් සූදුුවෙන් පැරදුන වගේ කියලා කියනවා. සූදුව කියලා කියන්න පෙන්වත්න සූදුුවෙන් දින්නොත් හරි. සූදුවෙන් දින්නොත්ත එහෙම තමන්ටඒ සූදුව නිසා ලොකූලාවයක් ලැබෙනවා. හැබැයි සූදුුවෙන් පැරදිනොත්තේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූදුුවෙන් පැරදිච්ච සූදුකාරයා තමන්ගේ බිරිඳගෙනුත් බැනුන්ගහනුව කියීනවා. ඒ තමන්ළඟති විච්ච සල්ලිටික සූදුවට යොදවලා ඒ සල්ලිටික පැරදිලා. ධන හානියක් වෙලා ධනය පෙරිහිලා. එදකොට තමන්ගේ බිරිඳගෙන් බැනුංගහනුව කියන තමන්ගේ දරුවන්ගේෙන් බැනුගහනෝ කියනවා. තමන්ට වස්තුව නැතුව යනව කියනවා. ඒ වගේම තමයි ෙන හිරේ විලංගුව වැටෙන්ට සිද්ධුවේ නො කියනවා, සූදුකාරෙක් සූදුුවෙන් පැරදුන හම. එවැනි දුක්විපාක විඳින්න සිද්ධුවේ නෝ කියනු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසත් පුරුස බාලයට වෙන්නෙ අන්නේඒ වගේ දෙයක් කියීනො. සූදුුවෙන් පැරදිනවගේ කියීනවා. කලාතුරකින් ලැබිෙනු මනුස්ස ජීවිතයක් ලබාගෙන නුසලෝකට ඉන්නඩ අවස්ථාව ලැබෙනවා මනුසලෝකෙට ඇවෙල කොහමොද ජීවිමුත්වෙෙන්නේ අසත් පුරුස බාලයෙක් විදිහට ජීවත්වෙනවා දෘෂ්ට දේවල්ම හිතනවා දෘෂ්ට දේවල්ම කතා කරනවා දෘෂ්ට විදිහටම කයිං ක්‍රියා කරනවා දෘෂ්ට විදිහට ජීවත්වෙල අසත්පුරුස බාලයා මෙලෝදී දුක්විපාක ආකාර තුනුකට විදිනු ඒ වගේම තමයි පරළුව මරණේයට පත්තුනට පස්සී නිරයේ පදිලා අනන්ත දුක්විදිින්න සිද්ධ වෙනවා. තිಿරිසල්ලෝ පදිල නන්ත දුක්විින්න සිද්ධ වෙනවා. හිළඟට ್ರියතුලෝක උපදිලා දුක්විදිින්න සිද්ධ වෙනවා. මනුಸಲෝක උපන් ොත්್ತ එහෙම ඒ ගති ෝකවල දුකපාක් අවසං කරල මනස්ಸලෝකෙ උපන්න්නොත් අසත්පුරුස බාල කනාට මකද වෙන්නේ ඕ පහාත් කೂලයේ උපදින්න සිද්ධ වෙන. දුප්පත් විදිහෙට දිලිඳදු විදිහෙට කණ්ඩ ෝඩ අඳිට පලදිින්ට නැතුව. අන්න අයට යටත්වෙලා දාසකම් වහල්කන් කරමින්. නොයෙකු තාඩන පීඩන විදිමින් ජීවත්වෙන්න සිද්ධ වෙනවා. සූදුුවෙන් පැරදන සූදුක හරික්කොවි. එනිසා පෙන්වත්නී අසත්පුරුස බාල ජීවිතයේ හරි මනතුරු දායකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙවැනි අසත්පුරුස බාල ලක්සන බාල ගතිකුනෑ, අපි අත්හරගන්න ඕනි කියලයි. අසත්පුරුසු බාල ලක්ෂණවලින් තොරව ජීවත්වෙන්න ඕනි. සත්පුරුසු පණ්ිතෙක් පවට පත්වවෙෙන් ඕනිි. එනිසාපෙන් වදින් හොඳයට කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ දර්මේ කල්පනා කරලා තමන්ගේ ජීවිතෙන් පවකම් ටික ටික බැහැර කරන්න ඕනි. සත්පුරුස නුවනැති ප්ඩිතෙක් විදිහට ජීවත්වෙන්්ඩ ඕනි. අකුසලයට ලැජ්ජාව බය ඇතිකර ගණ්ඩ ඕනි. අපි හම දි නාටමත් මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ. මේ පෞකම් බැහැර කරලා අසත්පුරුස බාල ලක්‍ෂන දුරු කරගෙන නුවනැති සත්පුරුස ස පන්්ිතය අන්ුදීට ජීවත්තුලා මේ ගෞතම් බුද්ධ සාංසනයේදීම. උතුම් චතුරාරි සතති ධර්රමය අවබෝධ කරගන්න අපි ැම දිනාටුම වාසනාවල් ලැබේවා සාදුු සාදුු සාදු යාන ෝදනාව ශ්‍රද්ධාවන්ත පින්වත්න අදදින සෙනසුන් පෝජා දායකත්ව ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දරන්නේ ඇමරිකාවේ වාසය කරන සංජීව රණතුංග මහතා ඒවගේම ලෝචනා ප්‍රනාාන්දුව මහත්මිය සහ ඒදූ දරු පිරිස විසිනුත් ඒවගේම බන්දුුල ජයවික්‍රම මහතා විසිනුත්. ඒ පිනතුන් අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වය දරන්නේ හමන්න්නමෙන් මිය පරලව යන්නට යෙදුන ඥාතිහිත මිත්‍රාදීන්ට පුුණ්ඥානු මෝදනා කිරීමටත් ඒවගේම පෞුලේ සියලු දෙදිනාටම ඒවගේම ඥාතිහිත මිත්‍රා අදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිනිිසත්. ඉතිං ඒනිසා පින්වත්නී අද මේ ධර්මදේශනා වෙනුවෙන් දායිකත්වය දැරීමෙන් රැස්කරන්නට ඒදනු සියලූම ධර්මදානුමේ පුුණ්්‍යි ධරමයන් අපි මුලින්ම සියලු දෙවියන් ට අනමෝදන් කරම කැති සියලු දෙ ියෝ මේ පින දැක බලා සතුටින් අනුමෝදන් මිත්වා ඒ දෙවියන්ගේ ධාරමික රැකවරණ ආරක්ෂාවා සිරවාදේ මේ පිින්වොත් හැමදිනාට සලසාධීත්වා. දෙවියෝධෝතුම් චතුරාරි සතති දරමය අවබෝධ කර ගනිත්වා සාදු සාදු සා ඒ වගේම රැස්කරන්නට ඒදුන සියලූම පුණ්නිි ධරමයන් අපගේ ගුරදේවෝත්තම අතිපෝජනීය, පිනොත් ලොක ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු අනුමෝදන්මිත්වා. එවගේම මහමෙ වුණා භාවනා සුපුවාසී සියලූම පිනොත්ස්වාමින් වහන්සේලාටත් ලංකාවාසී ලෝවාසී සිල්ගුණදම්වඩන සියලූම පින්න්නොත්ස්වාමින් වහන්සේලාටත් මේ පිනෙකසේ අනුමෝදන්මිත්වා පිනොත්ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගීසූ පත්භාවේ චිරජීවනය සැලසේවා මේ ගෞතමබුද්ධ ශාසනයේදීම තුම් චතුාරි සතති ධර්මයව් ෝධ කර ගැනීම පිණිසම මේ පින හේතුවාසනා වේවා සාදුු 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 ඒවගේ රැස්කරන්නට ඒදුන සියලූම පුණ්ි දර්මයන් මිය පරලොව යන්නට ඒ දුන ඥාතිහිත මිත්‍රාදීන්ට අනුමෝදන් කරමු. විශේසයම සංජීව මහතාගේ මිය පරලව යන්නට ඒෙදන මෑණියන්වන කමලා රණතුග මෑනියන්ට මේ පි අනුමෝදන්මත්වා පියාණන්වන UMG රණතුන්ග පියාණන්ට මේ පි අනුමෝදන්වෙත්වා ඒ වගේ ඇඩ්ලන් වීරසිංහ අත්තම්මාට මේ පි අනුමෝදන්මෙත්වා හෙන්ඩිය කළ කිරියම්මාටත් මේ පි අනුමෝදන්වෙත්වා ඒවගේ මහනුවර කමලා මහත්මියයටත් මේ පින අනුමෝදන්වෙත්වා ඒවගේ ලෝජනා මහත්මිය නමින් මිය පරලොව යන්නට ඒෙදන ආදරණය පියාණන් වන, රංජිත් තාරියදාස ප්‍රනාාන්දු පියාණන්ට මේ පින අනුමෝදන්වෙත්වා. ඒවගේම තේමිස් රාජපක්ස සීයාට මේ පිින් අනුමෝදන්මත්වා, සරදහවතී රාජපක්ස අත්තම්මාටත් මේ පින අනුමෝදන්වෙත්වා. ඒ වගේම මේ පි නොත් හැමදිනාව නමින් මේ ජීවිතයේදීත් අනන්තු සසර පුරාවටත් මිය පරලවයන්නට ඒදන. සියලූම ඥාධිහිත මිතරාදීන්ට මේ පින අනුමෝදන්වෙෙත්වා. ඒ හැම දෙනාගෙම පරලෝ ජීවිත, සූපත්වේවා සැපවත් වේවා ආයුවරණ සැප බලයෙන් වැඩිත්වා වහ වහාම සසරදුකින් නිදහස්වීම පිණිස ඒ හැම දෙනාටුම මේ පින හේතුවාසනා වේවා සාදුු සාදුු සාදු ඒවගේම රැස් කරන්නට යේතුන සියලූම පුුණිධරමයන් ලෝචනා මහත්මියගේ සොජීවත්වෝ වාසේ කරන, ආදරණී මෑණියන් වන, හේමලතා රාජපක්ස මෑණියන්ට මේ පින අනුමෝ දන්මෙත්වා. ඒවගේම බන්දුුල ජයවික්‍රම මහතාටත් මේ පින අුමෝදන්මිත්වා, ඒ පින්න්නොත් හැමඳදිනාටම නිදුක් නිරෝගී සුව පත්භාවේ චිරජීවනේ සැලසේවා, තුනුරුවනි යනන්තා ආසිරවාදය දෙවියන්ගේ දාරමිකරැකවරණේ සලසේවා, සූසේ පින්දහම් රැස්කරගැනීම පිනිසත්. ෞතුම් බද්ද සනයේදීම උදුම් චතුරාරි සත්‍යති ධර්මයාව බෝධ කර ගැනීම පිණිසත් මේ පින ඒ හැමදි නාටම හේතුවාසනා වේවා සාදුු 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 ඒවගේම රැස් කරන්න ටේදුන සියලූම ප්ඩි ධරමයන් අදදින සෙනසුන් පෝජා දායකත්ව ධර්ම දේශනා වෙනුවෙන් දායකත්වය දරන ඇමරිකාව වාසය කරන, සංජීව රණතුන්ග මහතාට එවගේම ලෝචන ප්‍රනාාන්දුු මහත්මියයට ඒ පිින්න්නොතුන්ගේ දූ දරුවන් හැමදිනාටම මේ පිණෙකසේ අනුමෝදන්මිත්වා. එවගේ මේ පිින්න්නොතුන්ට උදවපකාරක් කළ උදෞපකාර කරන ඥාතිහිතමිත්‍රාදීන් සෑම සිලුදිනාටම මේ පිණෙකසේ අනුමෝදන්මිත්වා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාාවේ චිරජීවනයේ සැලසේවා. ර ಂ ಿರ್ವද දವියන්ගේ ಾರමි ැකවරಣ සලසේවා රුවන්ගේ අධ್්‍යාපන කටයතු රැකී රක්್ෂ කටයಯතු දිය ಸරಪ්‍රකාරීම සාಾර්್ථක වේවා සೂසේ පಿින්දහම් රෙස්කරගෙන මේ ගෞತುಂ බුද්ධ ಾಸනයේදීම, තුම් 14್ತ ධර්මಯාව පෝදධ කරගැනීම පිණිසම මේ පින හේතුවාසනාವේවා සාදුು සාදුು සාು ගේ ැස්කරන්න ේද න සියලූම පොනිි දරමයාන් කරரோුණාාව සංගතයෙන් පිඩාවට පත් පේ සිටින ලෝවාසී සීලු දෙනාටම මේ පිනෙකසේ අනුමෝදන්මෙත්වා එවගේ අදමේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටේදුන පින්නොත් හැම දෙනාටමත් මේ පිනෙකසේ අනුමෝදන්මෙත්වා. එවගේම නිෙදරලන්තය මහමේ වුණාව භාවනනාසුපයේ කටයුතු වෙනුවෙන් කාලේ ශ්‍රමේ ධනී කැපකරමින් වහසමහන් සි වන ඇපඋපකාරකරන හැම දෙනාටම මේ පිනෙකසේ අනුමෝදන්මත්වා. ඒ හමදි නාටම නිදුක් නිිරෝගී සුව පත්භාවේ චිරජීවනය සැලසේවා තුනුරුවනි යනන්තතා සිරවාදේ දෙවියන්ගේ දාරමික රැකවරනී සැලසේවා. සුවසේම පින්දහම් රැස්කරගන මේ ගෞතම්බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්රමයාව් ගෝධ කරගන්න. අපි හැමදිනාටම මේ පිනහේ තුවාසනා වේවා සාදුු 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 മ തിവസണ നമോබുදධായസനസൻ පූජ തയകත්് തර්മദේශනා മാලාവ නිදර්ලාන්තය මහමෙවුණනා භාවනා අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා විසින් සෑම සෙනසුරාදාදිනකම සහ ඉරිදා තිනකම සිදුකරනු ලබන අසිරිමත් ධර්ම දේශනා මාලාව සෙනසුන් පූජා තායිකත්ව ධර්ම දේශනා මාලාව පින්වත් ඔබටද මෙම ධර්ම දේශනා සඳහා දායකත්ව ලබාගත හැකිය සැද්හැබ දායකත්වය සඳහා විමසන්න. බින්දුවයි හයයි එකයි නමයයි, නමයයි, එකයි පහයි එකයි හයයි එක. සෙනසුන් පූජා, දායකත්ව තර්ම දේශනා මාලාව,